මාතෘකාවක් වශයෙන් ලැබිලා තියෙන්නේ සීල සත්ත්ව විසුද්ධිය මුල් කරගෙන ආර්ය මාර්ගය වඩා ගැනීමට අවශ්‍ය කරන පහසුම කර්මස්ථානයක් මුලටම තෝරා ගන්න. අය කුමක් ගත යුතුද කියන කාරණේ. මේකදී අපි තේරුම් ගන්නට අවශ්‍යම කරන කොටස තියෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. විසුද්ධ භාවයට පත් වෙන්නේ නැත්නම් ආර්ය මාර්ගයේ පූර්ණී කරගන්න සත්‍යයට පත් වෙන්නේ අවශ්‍ය කරන කාරණා හතක් තියෙනවා. අපි ඒකට සත්‍ය විසුද්ධිය කියලා කියනවා. මෙන්න මේ සත්‍ය විසුද්ධිය තෝරා ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඉච්චෙල්ලා. මුලින්ම දැනගත යුතු කාරණිය. මම හුඟක් විග්‍රහ සාහිත්‍යෝ තේරුම් ගන්න තියෙනවා එක එක සතරාතිපට්ඨානයේ වැඩිම ආදි වශයෙන් විග්‍රහ කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරනකොට මේක විග්‍රහ කර මූලික ධර්මයේ විග්‍රහ කරගත්තාට පස්සේ අපි කොයි ආකාරයෙන් ගත්තත් ඒ අනුකූලව අපි හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් යථාර්ථයෙන් පූර්ණිය කරගෙන යනවා නම් සීල විසුද්ධියෙන් කරන්නේ ඒකමයි. ත්‍රිවිධ විචාරිතේ පූර්ණිය කරනවා කිව්වත් සතර සතිපට්ඨානයේ පූර්ණිය කරනවා කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණිය කරනවා කිව්වත් සත්ත බොජ්ජංග ධර්ම පූර්ණිය කරනවා කිව්වත් මේ කොයි යකින් පෙන්නුවත් 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාගයි පෙන්වන්නේ. දැන් මේකෙදී අපි හොඳින්ම තේරුම් අරගන්න ඕනේ සත්ත විසුද්ධි ක්‍රමයත් එක්තරා ක්‍රමයක්. ඔය කියන 36 බෝධිපාක්ෂික ධර්මයේ වඩන ක්‍රමයක් තමයි සප්තවිසුද්ධි මාර්ගෙන් ගෙනියන ක්‍රමය. දැන් ඔය ක්‍රමයෙන්ම තමයි අනිත් ක්‍රම වලින් කිව්වත් ඔය හැම ක්‍රමයකින්ම විග්‍රහ කරනකොට සප්තවිසුද්ධි ක්‍රමය විග්‍රහ කරපුවෙක ඕනනම් ත්‍රිවිධ සුචරිත ක්‍රමය විග්‍රහ කරන්නත් පුළුවන්. ඒකම සතර සතිපට්ඨානයේ වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේ කොයි අතින් විග්‍රහ කරගෙන ගියත් විග්‍රහ යන්නේ ඔය රටාවටයි. එකක් විග්‍රහ කරගත්තාම මේ සෑම දෙයක්ම සෑම ක්‍රමයකම කර්මස්ථානයක් වඩනකොට 36 බෝධි පාක්ෂික ධර්ම තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන්නේ නැත්නම් සත්ත බොජ්ජංග පූර්ණ වෙන්නේ ආදි වශයෙන් කොහොම කිව්වත් පූර්ණ වෙන්නේ 36 බෝධි පාක්ෂික ධර්ම තුලින්. විග්‍රහ කරගන්නට අපිට පේනවා එකින් එකට මේ බෝධි පාක්ෂික ධර්මයන්ට හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හෝ සතර සතිපට්ඨානට හෝ අඩංගු වෙන්නේ නැහැටි විග්‍රහ කරගන්න පුළුවන්. එතකොටයි තේරෙන්නේ ආරියත් මොන විදිහෙන් හරි සාසනික මාර්ගයක් අනුගමනය කළා නම් ඒක ත්‍රිවිධ සත්‍යය පූර්ණ කරන මාර්ගය. ඒ අනුව නම් ඒක විග්‍රහ කළ හැකි. සතර සතිපට්ඨානිය පූර්ණ කරන මාර්ගය වශයෙන් උනන් එහෙම විග්‍රහ කළ හැකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන ආකාරයෙන් උනන් එහෙම විග්‍රහ කළ හැකි. බොජ්ජංග භාවනාව වශයෙන් උනන් එහෙම විග්‍රහ කළ හැකි. කොයි ක්‍රමෙන් කළත් කරන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාර්ගය වැඩෙන හැටි. කොටිය තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මේ තුලින් අපි දැනගන්න ඕනේ සීල විසුද්ධිය තෝරා ගන්න. දැන් අපි සමාදාන වෙන එකක් තියෙනවා නම් සමාදාන වෙන්නේ වත. වත විසුද්ධිය නෙවෙයි. යද වෙනකොට බොහෝකටම පටලවාගෙන තියෙන දෙයක්. දැන් පංච සීල වත, අෂ්ටාංග සීල වත, නවාංග උපසත වත, ගිහි දස සීල වත, සාමණේර දස සීල වත, උපසම්පදා දස සීල වත කිව්වත් ඒ වගේම අපි ආජීව අෂ්ටමක සීලය කියලා කිව්වත් ඔය කොයි ආකාරයෙන් කිව්වත් ගිහි පැවිදි දෙපාර්ශවයටම යම්කිසි වතක් පූර්ණේ කරනවා නම් යම් සමාදානං තං වතං කියන එකට ඒක වැටෙනවා. යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරත් හේන සීලං සංවරත් වී පිහිටීමක් ඇද්ද ඒ සීලයේකි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සංවරත් වී පිහිටීමක් නැත්නම් සීලයක් පහළ වෙන්නේ නැහැ. සංවරත්තේ පිහිටීමෙන්මයි සීලයක් පහළ වෙන්නේ. දැන් සංවරත්තේ කොහොමද පිහිටන්නේ? වතෙන් මොකද්ද කරන්නේ? මේ කියන කාරණා අපි එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වතකින් කරනවා සීලයට ආධාරයක් දෙනවා. වත නැති අය සීලය පූර්ණ කරගෙන තියෙන බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එක වතක්වත් සමාදන් වුණේ නැහැ. නමුත් බණහල අවසාන වෙනකොට සෝතාපන්න වෙලා සෝතාපන්න කෙනාට අකණ්ඩ අචිද්‍ර අසබල අකල් මාස කියන කැඩෙන්නේ නැති හිඳුරු වෙන්නේ නැති ඒ වගේම දුබල වෙන්නේ නැති කාට බැඳෙන්නේ නැති සීල ගුණයක් ලැබෙනවා. හැබැයි වත කියන එක එහෙම නෙවෙයි කැඩෙනවා. ඒකට හේතුව අපි බලන්න ඕනේ. නොකැඩෙන්නේ ඇයි? නොකැඩෙන්නත් හේතුවක් තියෙනවා. මොකද මේ ධර්මයේ හේතුඵලවාදය. ඇයි කැඩෙන්නේ නැත්තේ? ඇයි බිඳෙන්නේ නැත්තේ? ඇයි සිඳුරු වෙන්නේ නැත්තේ? ඇයි කාට බැඳෙන්නේ නැත්තේ? ඒකට හේතුව මොකද්ද?
ඒකත් අපි දකින්න ඕන. දැන් අපි සමාදාන් වෙලා ඉන්න දේක් තියෙනවනම් සමාදාන් වෙලා ඉන්න දේ තුලින් අපිට යම් කිසි ආකාරයකින් හොඳවට හොදිසියෙන් ඉන්නකම් ඒ සමාදානිය කැඩෙන්නේ නැතුව බේරාගත්තේ. අපි මෙහෙම හිතන්නකෝ, අපි පොඩි උදාහරණයක් කරා. මම ඉස්සෙල්ලා මූලික උදාහරණ වලින් තෝරාගෙන ඉන්න ඕනේ. යම් කෙනෙක්ගේ යම් හේතුවකින් අත කපනවා. මොනවා හරි අසනීපයක් නිසා අත කපනවා. අපි අත කපන්න ඉස්සෙල්ලා එයාට කියනවා, අහවල් ජාතියේ බැරි වෙලාවත් අල්ලන්න එපා. මේ වගේ ජාතිය අල්ලන්න එපා. දැන් අපිට ඔහොම අපි කවුරු හරි කියනවා, මොන මොනවද අල්ලන්න එපා. දැන් අපි මොනවා හරි ජාති ටිකක් කියනවා. කොහේ ගියත්, කොහේදී දැක්කත් මෙන්න මේ ජාති අල්ලන්න එපා. අර අත තියෙන තාකල්, අත් දෙක තියෙන තාකල් ඒ මනුස්සයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනේ. ඕනකමකුත් තියෙනවා නම්, පුරුද්දට හරි අහු වෙනවා නම්, අල්ලෙනවා නම්, එයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනේ. ඒ කිව්ව ජාති මතක තියා ඉන්න ඕනේ. අල්ලන්න නැතුව බේරිලා ඉන්න. එයාට අල්ලන්න නැතුව ඉන්න පුළුවන්. යම් හේතුවකින් මිනිහගේ අත කපනවා. අත් දෙක කපන්න සිද්ධ වුණා. දැන් අත් දෙක නැහැ. දැන් එයාට තියන්න ඕනේද? අහවල් ජාති එහෙම බැරිවත් අල්ලන්න එපා කිය. අවසියෙන් ඉදියොත් එහෙම අහුවේයිද? අත් දෙක නැති කෙනා. කෙනෙක්ගේ අත් දෙක කපලා දැම්මා නම්. එයා අවසියෙන් හිටියා, සිහියෙන් හිටියා. අල්ලන්න එපා කියන වචනේ කියන්නවත් ඕනේ නැද යාට? ඕනකමක් නැහැ. මොකද අත් දෙක නැහැ. මොනව අල්ලන්නද? හොඳ අත් දෙක නැති බව එයා දන්නේ නැතුව ඉන්නවා. ඒත් අහුවේයිද? අත් දෙක නැති බව සිහි කර කර ඉන්නවා. ඒත් අහුවේයිද? කොහොමවත් අහු වෙන ක්‍රමයක් නැහැ. හැබැයි අත් දෙක තියෙන තාකල් එයාට හොඳ පරිසමක් කියා දෙන්න ඕනේ. හැමිලියෙම මනස සිහියෙන් ඉන්න. හොඳ සිහියෙන් ඉඳලා මෙන්න මේ වැරදි වැරදි ටික හිතෙන් කයින් වචනෙන් කරන්න එපා. එහෙනම් එයාට ඒක හිත කය වචනේ උපකරණයක් වෙලා තියෙනවා නම් යම්කිසි වැරදි වැඩකට. ඒ උපකරණයක් වෙලා තියෙනකන් එයාට සිද්ධ වෙනවා පරිසම් කරගන්න. වත පරිසම් කරගන්න සිද්ධ වෙනවා. වතක හික්මිලා ඉඳලා ඒ තුලින් එයාට සිද්ධ වෙනවා අර වැරදි පැත්ත, දුෂ්චර්ය පැත්ත නොකර ඉන්න. හොඳයි, හිත තුල ඒක වැද්ද ගැනීමට මූල ධර්මයක් තියෙනවා නම්, හේතුවක් තියෙනවා යම් ක්‍රමයකින් ඒ හේතුව බිඳ දැමනවා. දැන් ඉතින් එයාට වතකින් වැඩක් තියෙනවා. අර වතකින් කරන්න දෙයක් නැහැනේ. දුෂ්චර්යයට හේතුකාරක වන්නා වූ මානසිකත්වයක් යම් කෙනෙකුගේ නැති වුණා නම් ඊට පස්සේ එයාට දුෂ්චර්යයන්ගෙන් වෙන් වෙන්න වතක් පනවන්න ඕනේ. පැනෙව්වත් නැතත් එයාගෙන් ඒක සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව? එයාගේ මානසිකත්වයේ තුල ඒ දුෂ්චර්යය හටගන්න තිබිච්ච හේතුව නැහැ. එන ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත. මේ ආර්ය මාර්ගය කියන්නේ ඔන්නේ දුෂ්චර්යය හට ගැනීමට තියෙන හේතුව බිඳහටන ක්‍රමය. වත කියන්නේ ඒ හේතුව බිඳින් නැතුව ඒක වැත්තකින් තියෙන හොඳවට සිහි බුද්ධියෙන් පරිස්සම් වෙවි නොකර ඉන්න ක්‍රමය. දුෂ්චර්යය නොකර ඉන්න. කෙරෙන්නේ ඉඳ තියෙනවා. මොකද හේතුව තියෙන නිසා. එහෙනම් හැම වෙලේම මනසීයකින් ඉඳලා ඒ මොනවාවත් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, මම හොර මර වංචා කරන්නේ නැහැ, මම සුරා සූදුරාජ කරගන්නේ නැහැ, මම බොරු කියන්නේ නැහැ, මම කේලම් කියන්නේ නැහැ, මම පරුස වචන කියන්නේ නැහැ, මම ප්‍රලාප කියන්නේ නැහැ, මම හොඳ සමාදාන වෙච්ච වතක ඉඳලායි මේ ටික කරගෙන ඉන්නේ කියලා යාට ඒක කරන්න වෙනවා. එයාගේ මානසිකත්වයේ සුද්ධ වුණා නම් යම් තවසක් හරියාකාර ක්‍රමයක් තුලී එයාට මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, මම හොර මර වංචා කරන්නේ නැහැ කියලා සමාදාන ටිකක් තියෙනවා ඉතින් ඉතුරු. සමාදාන් වුණත් එකයි නැතත් එකයි එයාගෙන් කෙරෙන්න හේතුනේ. මොකද හිතේ හටගන්න තිබිච්ච කාට හටගන්න තිබිච්ච මුල කැපිලා. මෙන්න මේක තියෙන අනුසය බිඳිනවා කියේ. හිත තුළ මතුවෙලා නැහැ. ඒකට හේතුකාරයක් ආපුවාම මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම හේතුකාරයක් ආපු තැන මතුවෙන්න ඉඩ තියෙන නිසා මතුවෙන්න පුළුවන්. අන්නේ අර වතකාරසා කරගෙන බොහොම සිහියෙන් ඉඳ සිද්ධ වෙනවා ඒ කාලය තුල. යම් දසක අනුසය කියන අභ්‍යන්තරයෙන් ඒ අරමුණු ආවත් මතුවෙන්න තිබිච්ච හේතුව නැත්නම්, රාගය නැමැති හේතුව හටගන්න තිබිච්ච රාග මූලියේ නැත්නම්, ද්වේෂයට හේතුකාරකේ නැත්නම්, මෝහයට හේතුකාරකේ නැත්නම්, රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා යම්කිසි දුෂ්චර්යයක් හෝ යම් පාපයක් සිද්ධ වෙන්න තිබුණා, දැන් එයාගෙන් සිද්ධ වෙන්න කොහොමවත් ක්‍රමයක් නැහැ. මොකද අනුසය බින්ද හින්දා. අන්න අනුසය බින්දිනවා කියන යමක් ඇද්ද? ආර්ය මාර්ගයෙන් සිද්ධ කරගන්නේ ඔන්න ඕකයි. මේකේ වාසනාව තියෙන බෞද්ධ කියන පිරිසටයි. එනම් මේ බුදුදහම අහලා හරියාකාරව තේරුම් අරගෙන ඒ සඳහා තිබෙන ඖෂධයක් තියෙනවා, ඒ අනුසය විදින ඖෂධයක්. අන්නේ ඖෂධය අරගෙන නිරෝගී වෙච්ච පුද්ගලයාටයි ඔය කියන වාසනාව හම්බ වෙන්නේ.
ඔයිට පිටස්සර කිසිම සාසන කියන මාර්ගයක ඔය අනුසේ බිඳින ඖෂධය නෑ. ඒ අනුසේ බිඳින ඖෂධය නැති නිසා කොයිතරම් වත පුරාගෙන හිටියත් එයා වතේ ඉන්නවා මිසක් වතේ ඉඳලා හුරු පුරු කරගත ගති ලක්ෂණය පහල කරගන්නවා මිසක් අර අනුසේ බිඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැතිනම් කොයි මොහොතක හරි කවදා හරි ආයි සැරයක් අර අපි අදි මතක් කරගෙන තිවිච ආවර්ජනේ අමතක වෙච්ච වෙලාවක මොහොතක හරි අරක කෙරෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වාසනාව තියෙන්නේ ආර්යයන්. ආර්යෝ කියලා කියන්නේ ඔය ලෝභයට ද්වේෂයට මෝහයට හේතුකාරකවන් මූල ධර්මයේ හිතෙන් බිඳිලා ගියාය. මාත්‍රයක් හරි බිඳුණා නම් එතන පටන් ආර්ය මාර්ගයට අවතීර්ණ වුණා. එතන පටන් ගන්නේ මේ මාත්‍රේ බිඳලා බිඳලා කෙලවර කරපු දාක අරිහත් වෙයි. උන්වහන්සේගෙන් සියලු පව් වලට තිබිච්ච අනුසේ විදුණා. එහෙනම් ලෝභක්ෂයයි ද්වේෂක්ෂයයි මෝහක්ෂයයි සම්පූර්ණ. දැන් ලෝභක්ෂය කරන්න ද්වේෂක්ෂය කරන්න මෝහක්ෂය කරන්න මේ ආර්ය විනය තුල මාර්ගයක් තියෙනවා මිස කිසිම විදිහකින් ඔප්පු කරන්න බෑ. මෙයින් බැහැර තැනක ආර්ය විනයෙන් බැහැරව රාගක් සේවෙන්න දේසක් සේවෙන්න මෝහක් සේවෙන්න තවමගක් තියෙනවා කියලා බොනම තාරිකන්ත ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. කියන්න පුළුවන් අපි එකේ තියෙනවා අපි එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔප්පු කරන්න බෑ. අවංකවම ඔප්පු කරලා පෙන්වන්න බෑ. එහෙනම් ඒ සඳහා අවංකව ඔප්පු කරලා පෙන්විය හැකි හේතුඵල න්‍යායය තියෙන එකම ධර්මයේ බුද්ධ ධර්මය. මේක ඔප්පු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව. දැන් මේ සඳහා තියෙන හේතුඵල න්‍යාය නම් නියම ධර්ම රටාව දුන්නේ බුදුරජාන් වහන්සේ. අන්න ඒක තමයි දහම් ඖෂධය කියන්නේ. ඒක බොහොම අතලොස්සයි. අපිට අද වෙලා තියෙන්නේ අතලොස්ස පැත්තකින් තියලා අපි හුඟාක් වැල් වටාරම් පස්සේ යනවා. හුඟාක් බාහිර ධර්මයන් පස්සේ යනවා. මුළු ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ලැහැත් තියෙනවා. පිරිසූත්‍ර කටපාඩම් කරගන්න ලැහැත් තියෙනවා. ඔවා ඔක්කොම කටපාඩම් කරගත්තා හිටියන් ත්‍රිපිටකධාරී විසුණු හන්දේලා කියලා ඉස්සරහ. හැබැයි පෘථග්ජන කීතත් එක්කෝම නැති ත්‍රිපිටකධාරී විසුණු හන්දේලා හිටව බව ධර්මයේ හොඳට පැහැදිලිව සඳහන් වෙනවා. ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන අර්ථවත් දැනගත්තා පෘථග්ජන භාවයේ ඉක්ම ගිහිලා නැති අය ඉඳලා තියෙන බව ඔප්පු කරලා තියෙනවා. පිළිලා තියෙනවා. එහෙනම් කටපාඩම් කරගන්න එක මතක් කරලා තියාගන්න එක අර්ථවත්ලා තේරුම් අරන් පමණක් ඉඳීම. මේ කියන රාගක්ෂේට ද්වේෂක්ෂේට මෝහක්ෂේට අවශ්‍ය වෙන දහම් ඖෂධයේ එතන තිබිලා නැහැ. තිබිලා තියෙනවා. පරිහරණය කරලා නැහැ. අයි බෙහෙත් ගැනලා බෙහෙත් ලියව පොතක් කරගෙන පොත කටපාඩම් කරගෙන ඔක්කොම කරගෙන තිනා බෙහෙත් හදන හැටි දන්නවා කියන හැටි දන්නවා කරන හැටි දන්නවා බොන හැටි දන්නවා ඔක්කොම පොතෙන් ඉගෙන ගත්තා. හැබැයි මොහොතක්වත් අපි බෙහෙත් හදලා පාවිච්චි කිරීමේ කාර්යයට වැසේ නැත්නම් අපේ ළිඩේ මාත්‍රයක්වත් හොඳ වෙන්නේ දෙයක් නැහැ. පොත කොච්චර කටපාඩම් කරගෙන තිබුණත් බෙහෙත් පොත. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ත්‍රිපිටකේ කටපාඩම් කරගන්න ගියත් ත්‍රිපිටකේ අර්ථ ඔක්කොම දැනගෙන හිටියත් ඒ පුද්ගලයා නියම දහම් මාර්ගය තුල මොහොතකින් හරි එතෙන්ට ආවෙ නැත්නම් ඒ ක්‍රමයේ තුල. ඔර බෙහෙත් පෙවිලා නැහැ. ඔර වේත් හැදිලා නැහැ. මෙන්න මෙයාට කියන පද පරමයි. පදේ පරම කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි වරිණාම දේ. ඉතින් ඒක තමයි කොයි පොතේ තියෙන්නේ? කොතන තියෙන්නේ? මොන සූත්‍රයේද ඔය කියා තියෙන්නේ? අපි පිළිගන්නේ නැහැ නේද? මෙන්න ගන්නවා නිගමනයකට. එහෙනම් එයාට පද පරම වෙලා තියෙන්නේ මොලේ නෙමෙයි. බුද්ධිය නෙමෙයි. පදේ. අනේ පදේ පරම කරගත්ත කෙනාට කියනවා පද පරමය. පද පරමයට නිවන්. මේ ඔබ අපි හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ. පද නරකයි කියනවා නෙමෙයි. හැබැයි මොන පදේ හරි බුද්ධිගෝචරව තේරුම් අරගෙන ඒකේ නිවන් මඟ එලි දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ දේශකත්වයක්. ඒක හරි වැදගත්. දේශකයන් වහන්සේලා ත්‍රිපිටකේ ධර්මයේ හදාරන්න ඕනේ. හදාරලා බුද්ධිගෝචර කරගන්න ඕනේ. ඒ බුද්ධිගෝචර කරගෙන දේශනා කරපුවාම විශාල වාසනාවක් ලැබෙනවා. අපවාද කරනවා නෙමෙයි අර කෝටි ලහාමුදුර ත්‍රිපිටක ධාරී වෙලා කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරන් වහන්සේලා කාලයම ධර්ම දේශනා කරගෙන ඇවිදilla. මේ ගෞතම බුදුරන් වහන්සේ කාලේ ධර්ම දේශනා කරගෙන ඉඳලා හිටන් එයා උද්දාමයටපත් වෙලා හිටන් ගිහ බුදුරන් වහන්සේට කියා හිටියා. ස්වාමීනි මෙච්චර කාලෙක ඉඳලා මම ධර්ම දේශනා කරමින් ඉන්නේ. ඉතින් යන්න ඇරලා හිටන් බුදුරන් වහන්සේ තුච්ච පොට්ලේ යනවද කියලා ඇහුවා. තුච්ච පොට්ලේ කියලා කතා කළා. මොකද කිව්වේ? තමා තමාගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට බන කිය කියා ඉන්න උඹ උඹේ වැඩේ කරගත්තේ නෑනේ. මේ හැරේවත් ඕකෙන් අහ කියලා තමාගේ වැඩේ කරගන්න බලපන්. කියලා අවවාදයක් කළා. දැන් මේක හරි වැදගත් අපිට. දැන් මෙන්න මේ වෙලාවේදී ඒ පොට්ල හාමුදුරන්ට එක සිද්ධියක් වුණා. දැන් තමන් ත්‍රිපිටක ධාරී. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න කල්පනා කරනකොට තමන්ගේ ත්‍රිපිටක ධාරීත්වය තමන්ට මදි වෙලා. එහෙනම් අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ සෝතාපන්න ඵලයට පත් වෙච්ච දැන් පටන්. නමුත් එතෙන්ට පත් වෙලා නොහිටපු නිසා අනුන්ගේ ආධාරයක් ඕන නැන්නේ දෙන එයාට අවශ්‍යයි. එහෙනම් කොච්චර ත්‍රිපිටකධාරී වෙලා හිටියත් එයාට සිද්ධ වුණා. කොච්චර ධර්ම දේශනා කරමින් හිටියත් එයාට සිද්ධ වුණා. ආචාර්යවරයෙක් හමු වෙලා ආචාර්යවරයෙක්ගේ උපදේශ පරිදි මාර්ගය වඩා ගැනීමට පළමු උපදේශ ගන්න.
මාර්ගය ලැබිලා තිබුණා නම් එයාට එච්චර කල් පහු වෙන්න දෙයක් නැහැ. අලුත් ධර්මයේ සෝතාපන්නව තෙලා තියෙන එක. අන්න ඒ නිසා තමයි යාර සිද්ධ වුණේ ගුරුවරයෙක් හොයාගෙන කර්මස්ථානයක් ගන්න. මේ රාජ ගුරුවරයෙක් හොයලා කර්මස්ථානයක් ගන්න බලාපොරොත්තු වෙයි. මෙයා නොඑක් නොඑක් කර්මස්ථාන ආචාර්යවරුලා ගියා. නමුත් මෙයාගෙන් බණ අහලා මෙයා ධර්මාසනේ තියලා පැත්ත කියලා බණ අහපු අය තමයි මේ දැන් කර්මස්ථාන ආචාර්යවරු. ඒගොල්ලෝ කියන අපි කොහොමද ඔබ වහන්සේට කර්මස්ථාන වෙන්නේ? අපි ඔබ වහන්සේට ගරු කළා, ධර්මදරයන් වහන්සේ නමක් හැටියට ගරු කළා, බණ අහලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ ඒ දෙන සම්මත කරලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ අපි ළඟ දන ගස්සවන්න අපි කැමති නැහැ. අනේ ස්වාමීන් වහන්සේ කොහේ හරි කමන්නේ ගිහිලා වෙන කෙනෙක් හොයාගන්න. අපි නම් ඔබ වහන්සේට කර්මස්ථාන දෙන්න විදිහක් නැහැ කියලා විදිහට ප්‍රතික්ෂේප කළා. අන්තිර බොහෝම දුර පළාතක ගිහිල්ලා ආරංචියක් තියෙන හොඳ කර්මස්ථාන ආචාර්යවරයෙක් ඉන්න කියලා බලන පුංචි හාමුදුරනවා. අවුරුදු 7-8 ගණන් බොහොම බලාපාල වාසේ හාමුදුරනමක් හම්බ වුණා. හැබැයි මාන්නාකාරකමක් තිබුණේ නැහැ. ඇයට ඕනේ කොහොම හරි නිවන් දකින්න. නිසා කැමති වුණා. උන්වහන්සේලා ගෞරවයෙන් ඉඳලා ඒ කර්මස්ථානය ගන්න. මේ උන්වහන්සේ මේ ප්‍රකාශ කළේ මොකද? මම කියන විදිහට අකුරක් නැර පිළිපදින්න පුළුවන් නම් ඔබ කර්ම ඔබට කර්මස්ථාන දෙන්න මම බාර ගන්නවා. හිතුවා කාරණා බාර ගන්න. ඔබ හිතුව මතේ ඔබේ දැනීමෙන් ඔබේ හිතුව මතේ යවකරන කිව්වොත් මං කියන එක වැත්තකින් තියෙන ඔබ හිත කැම දිහකට යන්න. මගෙන් කර්මස්ථානයක් අවසන් නම් මම කියන විදිහට ඒ කටයුතු කරන්න පුළුවන් නම් මම බාර ගන්නවා. ඉන් දන්නා බොරු කෙනෙක් නෙමෙයි. ඒ අනුව අහලා මාර්ගය වල ප්‍රතිඵල ලැබුවා ඉන්නවා. මාර්ගය හොඳට තේරෙන්නේ දක්ෂ කර්මස්ථාන ආචාර්යවරු බව පැහැදිලි. මැරෙන්න කිව්වත් මම මැරෙනවා කියන එක කරනවා. මේ අදිෂ්ඨානය අරගෙන ඉඳලා කිව්වා ඔබ වහන්සේ කියන යමක් ඇත්නම් ඒ සියල්ලටම අවනතයි. මම ඒක පිළිගන්නා මට කර්මස්ථාන දෙන්න. ඒ වගේ නම් හොඳට ඇඳගන්නකෝ. සූර්යයම හොඳට ඇඳගෙන පොරවා ගන්නකෝ. පොරවා ගන්න. ලොකු මඩවලක් පෙන්ලා නම් කිව්වා අන්න අර මඩවලේ පස්ස බලන්න කිව්වා මම කීරක යන්න. යන්න ඉස්සරහට යන්න. දැන් ඒ කර්මස්ථානේ මොකද්ද මේ කරන්න හදන කියලාත් ඇහුවේ නැහැ. මේක කර්මස්ථානයක්ද මේ? මේක මාර්ගයක්. එහෙමත් කතා කරන්න ගියේ නැහැ. වෙන එකක් වෙච්චා මම කිව්වේ කරනවා කියලා මඩවලේ ගියා. ධනවත්තම ගියා. පස්ස බලන්නේ ඉතින් කෙලිම යනවා. ආපහු ප්‍රතිඥාවක් හම්බෙන්නේ නැහැ. ආපහු වෙන්න කියලා කියන්නේ නැහැ. යන්න කිව්වා මිසක් ඉතින් එන්න කිව්වා ඇතින් ගියා දිගට. ඉන මට්ටම ගියා තවත් යනවා. පපු මට්ටම ගියා තවත් යනවා. වෙන එකක් වෙච්චා. මැරෙන එකක් හරි යනවා. කර වටක් ගියා. බොහ අමාරුයි. දැන් කර වටක් මඩේ ඉරිලා. තව තියෙන්නේ නාහෙට යන්න විතරයි ගියොත් මැරෙනවා. මැරෙනොත් මැරිච්චා මම කියන එක යනවා කියලා යනකොට අන්න උන්වහන්සේ කියන ඇහුණා. ආ දැන් නවතින්න. හැරෙන්න ආපහු. හැරුණා. දැන් ගොඩට එන්න. ගොඩට ආවා. අනේ මම ඒකයි කිව්වේ දැන් කර්ම අපි ත්‍රිපිටකේ බලන් ගිහිල්ලා ඉතින් බැලුවොත් එහෙම ඕකේ සිද්ධිය නෑ, නිරුක්තිය නෑ. සිවිතේ. ඊට පස්සේ මල හොයාගත්තාට පස්සේ භාවනාව දුන්නා කියලා තියෙනවා. ඒකෙන් රත් වුණා කියලා තියෙනවා. එහෙනම් අපි දන්නේ නෑ මොකද්ද ඒ කලි. මේ ආර්ය විනය තුල කවදාවත් හරයක් නැති දෙයක් කර්මස්ථානාචරයේ දෙන්නේ නෑ. ධර්මය හරිනම්, මාර්ගය හරිනම් වැඩක් නැති දෙයක් දෙන්නේ නෑ. හැබැයි මේක විග්‍රහ කරලා දෙන්න ඕනෙත් නෑ. දැන් අපි අහුවොත් එහෙම ඔය රෙද්ද ඇඳගෙන ඉන්නකෝ කිව්වොත් එහෙම කාට හරි කියනවා. ඉන් ඊට පස්සේ අපි පස්සේ කාලේ කරනා මෙහෙම කිව්වා කියලා තිබුණොත්. ඉන් රෙද්ද ඇඳ ගන්න කිව්වේ කොහෙද කියලා තිබුණ නෑනේ කිව්වොත් එහෙම ඒකත් අපිට කියලා දෙන්න. රෙද්ද ඉනේ ඇඳ ගන්න මිසක් වෙන කොහෙ ඇඳ ගන්න. ඉන් ඇඟට ඇඳ ගන්න මිසක් වෙන මොනවටත් අඳවලා ඉන්නේ. ඉන් ඒක කියලා දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ දහම් දැනුවත්ව ඉන්න කාලය තුළ මේ නිරුක්ති වැටහෙන අවස්ථාවක් තිබුණා. ওই අවස්ථාව පහු කාලෙක නැති වෙලා ගියා. ඊට පස්සේ කියන්න සිද්ධ වෙනවා රෙද්ද ඉනේම ඇඳ ගන්න කියලා කියන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් අදත් මතුවෙලා තියෙනවා. මේ නිරුක්ති මතුවෙලා තියෙන ඕන කාලේදී මතුවෙලා නැහැ. දැන් මඩවලේ කරවටක් ගිහිලා ආපහු එන්න කිව්වා මේකේ නිරුක්තිය මොකද්ද? මේකෙන් පෙනෙපු දහම් අදහසක් එහෙම තිබුණාද? ඕක පොතේ නැති නිසාද විග්‍රහ කරන්න බැහැ. පොතේ ඕක වෙනම විග්‍රහ කරලා නැතුවට අපි එකක් දකිනවා. මේ මඩවලක් උපමා කරලා තියෙන්නේ කාමයේ. කරවටක් කාම වඩේట్లా මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි මේ උපමාව. කාම වඩේ කරවටක් එල්ලයි මේ ලෝක සත්‍යය පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්නේ. දැන් පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්න සාමාන්‍ය මිනිස්සෙක් තමයි බණ කියලා සුද්ධ කළා ගොඩට ගන්න තියෙන්නේ. සුද්ධවන්තයන් ගොඩට ගන්න දෙයක් නැහැ.
අසුද්ධ වෙලා ඉන්න කෙනෙක් සුද්ධ කරනවා මිස සුද්ධ වෙච්ච කෙනෙක්ගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපිට අරිහතුන් වහන්සේගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. පරප්‍රත්‍ය රහිත වෙච්ච අනුන්ගේ ආධාරයක් නැතුව මාර්ගය දැනගත්ත කෙනාට සමුතිය මාර්ගය කියලා දෙන්න දෙයක් නැහැ. ඊටත් මෙහා ඉන්නවා නම් යම් කෙනෙක් පුතත්ජන භාවයෙන් ඉක්ම යන බලාපොරොත්තු වෙයි. ආර්ය මාර්ගයට පත් වෙන බලාපොරොත්තු වෙයි ඉන්නවා නම්. ඔය මූලික අවස්ථාවෙන්නේ කරවටක් කාම වලේ ඉරිලා. ලසන රූපයක් දැක්කම බලන්න නැතුව ඉන්න බෑ බලන්න ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්න ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කම නිකන් ඉන්න බෑ අරන් ඉබලා බලන්න ආසයි. රසයක් දැක්කම ඉන්න බෑ කාලා බලන්න ඕනේ. කහ බලන්න හිතෙනවා. පහසක් මතක් වුණාම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ தත්වෙට පත් වෙලා ඉන්නවා නම් එයාට කියනවා කරවටක් කාම මැඩේට ඉන්න පුද්ගලයා. දැන් එන අපි ඉස්සෙල්ලාම සුද්ධ වෙන්න දින ඔතන ඉඳලා. එහෙනම් මේක තමයි මේ කරවටක් යන්න ඉඩ ඇරියේ. ඉඩරලා මෙයාගේ අඩුපාඩුවක් පෙන්වා දුන්නා. දැන් ආපහු වෙන්න. දැන් එයා ආපහු ආවා. ආපහු ආවේ කොහොමද? කරවටක් මඩේලා ඉන්න පුද්දලයාගේ කකුල් දෙක දිගේ තියෙන අඩියයි දෙකයි. උඩට එනවා පියවර තියෙනකොට. හැබැයි මඩේ ගිහින් තියෙන දැන් බඹ ගානක් ඈතට. දැන් මෙයාට පුළුවන් ද කකුල දික් කරලා මඩ නැති එකපාර ගොඩ අරිය තියා. එහෙම පාදයක් අයිතිද මේ මිනිස්සයාට? නෑ මේ හාමුදුරුවනේ. නෑ මේ අඩියයි දෙකයි අන්තිමට ඈත කරලා තියන්න පුළුවන්. කකුල් දෙකේ දුර ප්‍රමාණය. මඩේ ඉන්නකොට එචර තියාගන්නත් බෑ. නිදහස් පොළේ අඩි දෙකක් එකපාර උසර කකුල තියලා ඉස්සරහට ගියාට. කරවටක් මඩේ ඉරලා ඉන්න පුද්ගලයාට කොහොම ගොඩට එන්නේ? එහෙම අඩිය තියන්න බලයක්වත් නෑ. පුළුවන් කමක් නෑ. හැබැයි බොහොම උත්සාහ කරලා වීරිය කරලා එනං අඩි භාගයක් ඉදිරිය කකුල ඉස්සරහට අරගෙන තියලා අනික කකුල බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් තියලා මෙහෙමයි මුලදී එන්න ඕනේ. එහෙනම් අඩිය තියන්නේ කොහෙද? අර කරවටක් මඩලා තියෙන එරිලා මඩේ ඉරලා ඉන්න පුද්දලයාගේ ඉන්න තැන මඩගොඩේ ඉඳලා ගොඩ පැත්තට තියෙන මඩේ ගියොත් ගැඹුරට ගිහිලා මැරෙනවා හිර වෙලා ගිලෙනවා. ගොඩ පැත්තට තියෙන මඩේ අඩි කාලයෙන් වාගින් ටික ටික අඩිය තියලා බොහොම උත්සාහයෙන් ඉස්සරහට එන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් හරි ඉස්සරහට ආව ගොඩ පැත්තට තියෙන මඩට අඩිය තිබ්බොත් පොඩ්ඩක් හරි ගොඩ එනවා මිසක් මඩට යන්නේ නැහැ. හැබැයි අඩිය තිබ්බ මඩ තමයි. එයා මොකද කරන්නේ? එකෙන් එකට ආවා. ටිකෙන් ටික වලට ආවා විදිහට. දැන් ඉතුරු විස්තරේ මෙයාට තේරුම් ගන්න නෝනක් තියෙනවා. මේ දන්නේ නැති පොඩි දෙයකින් වැහිලා හිටි. එහෙනම් මෙයා බණ කියන්නේ කොහොමද? කෙලින්ම අරිහත්ත්වයටපත් වෙන බණ කියනවා. මෙන්න මෙච්චර කල් කරලා තිබිච්ච. සාමාන්‍ය මිනිහ බණ අහන්න ගියාම අරිහත්ත්වයටපත් වෙන බණ තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කොහොමද ගොඩේ? ඔවා කොහොම අතරින්ද? සියල්ලම අතරින්ද ඕනේ. එතකම් මෙයා මේ මාර්ගය වල. දැන් ওই જાතිය බණ අදක් කියනවා. බණක් අහන්න ගියාම සම්පූර්ණ සුද්ධ වෙච්ච පුද්ගලිය කරන්නේ සෝවාන් ඉඳ පෙන්නන්නේ. විග්‍රහ කරනකොට පෙන්නන්න යන්නේ. අන්තිමටම සුද්ධ වෙච්ච පුද්ගලියේ ලක්ෂණයට පත් වෙච්ච කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ. දැන් ඕ වගේ தත්ත්වෙට පෙන්නන හිටන් බණ කියන සිද්ධා කදක් තියෙනවා. අර කෝටිලා හාමුදුරන්ගේ ධර්මදේශනා කරපු ක්‍රමී. එහෙනම් ගොඩ පැත්තට තියෙන වල කිව්වේ දැඩි කාමයන්ගෙන් ලිහිල් කාමයට ටිකෙන් ටික අඩු කරගන්න ඕනේ. එකපාරක් අඩු කරන්න බෑ. මහා කාමයකට වැහැලා ඉරෝ පුද්ගලයාට එකපාරයකින් ගොඩ එන්න බෑ. නෑ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් ගොඩ එන්න ඕන. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කාමියෝ ආදීනව සහිත බව. කාමියෝ බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ. උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. ඇට සැකිලි වාගේ හරයක් නැති ඒවා. ගිනි ගොඩක් වාගේ. ඉතින් මේ ආකාරයෙන් කාමයන් නිසා තිබෙන ආදීනව ඉස්සෙල්ලා අහලා තේරුම් ගත්ත කෙනෙකුටයි ඕනකම ලැබෙන්නේ. අනේ වරත් ඒ ගිනි ගොඩක් වැනි කාමයන් නිසා රාග ද්වේෂ මෝහ කිනියෙන් දැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අසහනකාරීත්වයක් ඇති වෙනවා. සසර ගමනේ පාපයන් කරගන්න සිද්ධ වෙනවා. ඒවා විපාකේ වඬ ගියෝ සතර පාපකට තියලා අප්‍රමාණ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සසරේ අනාථ වෙන්න සිද්ධ වෙනවා. කවදා ගොඩේ ඉන්නද? කවදා නිදහස් වෙන්නද? මෙන්න මේ කියන අදහස ඉස්සෙල්ලා ආපුහාම ඒ බුද්ධිලාට ඕනකමක් ඇති වෙනවා. මට මේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිනිගෙන දෙන ලෝකයේ වැඩපිළිවෙලින් අහක් වෙන්න ලැබුණා නම් කොච්චර සාන්තද, කොච්චර ප්‍රණීතද, මං කොච්චර අනාථභාවයෙන් නිදහස් වෙනවද? ඒටිය කරගත්ත දවසක් මට ලැබුණොත් එදාට නේද මගේ සැනසීම හම් වෙන්නේ කියලා. මෙන්න මේ මූලික අදහස හිතට එන්න ඕනේ. මේසා කාමයන්ගේ ආදීනව පිළිබඳව විස්තර කරලා අහනකොට ඔය අදහස එනවා. හැබැයි කරවටක් බැහැලා ඉන්න තත්ත්වේ හිටපු කෙනාට ඔය අදහස කොච්චර ආවත් මෙච්චර කාල අසුරු කරපු රූපරාගයෙන්, සද්දරාගයෙන්, ගන්ධරාගයෙන්, රසරාගයෙන්, පොට්ටබ්බරාගයෙන් මිදෙන්න බෑ. පංචකාමයෙන් මිදෙන්න බෑ. හැබැයි ක්‍රමක්‍රමයෙන් එයා මත් වෙන පැත්තට තරගන්නේ.
පංචකාමී ඇසුරු කළත් පංචකාමී මත් වෙන්නේ නැහැ. මත් වුණ පුද්ගලයාට ධර්මයේ පේන්නේ නැහැ. යාට විශාල ප්‍රමාදයක් වෙනවා. යාට ඒක අත්හැරලා යන්න බැහැ. එහෙනම් මොකද වෙන්නේ? එයා මජ්ජ වෙලා මත් වෙනවා. පමාද කියලා ප්‍රමාද වෙනවා, තාහන කියලා අල්ල ගන්නවා. එහෙනම් මජ්ජ පමාද තාහන කියන දෙකේ වැටලා ඉන්නේ. දැන් මොකද වෙලා ඉන්නේ? මොනවද මත් වුනේ? සුරාවෙන් සහ මීරේ මත් වෙලා. දැන් සුරා මොකද්ද, මීරේ මොකද්ද? දැන් මොකද මෙන්න මේවා තමයි නිරුක්ති දකින්න නැතුව අපි ලෝකේ අර බණ පොත්වලින් පෙන්ලා තිබෙන ආකාරයෙන් සුරාවයි මීරේයි විග්‍රහ කරන්න ගියාම ඇල්කොහොල් වලට සීමා කරගන්නවා. සාරකෝ ආදි වන්නාව දේවල් වල තියෙන මත්ෙනේවර සීමා කර ගන්නවා. ඉතින් කියනවා පිට්ට සුරා, ඕදන සුරා, පුෂ්ප සුරා, පල්ලව සුරා, මේ ආදි වශයෙන් සුරා පහක් වෙන් කරනවා කියලා. ඔකට මේරා කියනවා කියලා, උතුරා යම් තැනකදී මේරා එතන කියලා ඉතින් ඔයගි කියනවා. ලෞකික අර්ථ කියනවා. ඊට වඩා හරිය ගැඹුරු අර්ථයක් මේ තියෙන ශික්ෂාපදේ. සුරා කියලා කියන්නේ මොනවද? සරාගික බව. සුරා කියන්නේ සරාගය. මේරා කියන්නේ මිහිරියාව. සරාගයෙන් මිහිරියාව ලැබෙන නිසා පංචකාම අත්හරින්න බෑ. රූපකාමයේ සරාගිකයි. හරි මිහිරියාවක් තියෙනවා. ශබ්දකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. ගන්ධකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. රසකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. පොට්ටබ්බකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. මෙන්න මේ නිසා කවදාවත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමියෝ සරාගික නිසා මිහිරියාවින් යුත් නිසා ඔන්නේ පංචකාමයන්ට කියනවා සුරාමීරේ. ඔන්නේ සුරාමීරේ තියෙන තාකල් මේ පෘථජන ලෝක සත්‍යය ඔකේ මත් වෙනවා. මත් වුණාට පස්සේ ලෝකේ අත්‍යන්තයෙන් බය ප්‍රමාද වෙනවා. එයාට මේ ලෝකෙට වඩා වැඩි දෙයක් නැහැ. ලෝකෝතර අත්‍යත හිත හිතින් නැ බයයි. ලෝකේ ඇසුරු කරන එකේම තාන කියලා අල්ල ගන්න. එන ලෝක සත්‍යය මේ සතර ගමන සැරිසරන පුතඥය. සුරා පංචකාමී නැමැති සුරාවින් මිහිරියාවටපත් වෙලා ඒ පංචකාමී මත් වෙලා පංචකාමී ප්‍රමාද වෙමින් පංචකාමී මල්ලාගෙන ජීවත් වීමට කියනවා සුරා මීරේ මජ්ජ ප්‍රමාදට. පස්සෙන් සීඝාපදයෙන් අපිට විග්‍රහ කරලා තියෙන ගැඹුරු දහමාර්ථයේ වැහිච්ච දහමාර්ථය ඕකයි. මෙන්න මේක තමයි සාසනික දහමාර්ථය. ලෞකික දහමාර්ථය මොකද්ද? මත් වෙන ප්‍රමාද වෙන දේවල් නේන මත්පැන් වලින් මත් වෙන්න ප්‍රමාද වෙන්න යන්නේ නැහැ. මත් වෙන්න ප්‍රමාද වෙන මත්පැන් වලින් වල කිම කියන සීමා කරගත ලෞකික අර්ථයේ සීමා වෙනවා. එහෙනම් අපිට දැන් මේ කරගන්න තියෙන වැදගත්ම හරියක් තමයි පංචකාමී නැමැති සුරාවින් මේරෙන් මත් වෙලා ප්‍රමාද වෙලා මේ පංචකාම ලෝකේ අල්ලගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේකෙන් ඉක්මෙන්ද අපි මොකද කරන්න ඕනේ? මේකේ ඉන්නකන් රාග සහගතයි, ද්වේෂ සහගතයි, මෝහ සහගතයි, බය වෙනවා, තැති ගන්නවා, පලා යනවා, නුවේ කාකර වෙහෙර විඳින්න සිද්ධ වෙනවා, අසහනකාරී වෙනවා, මානසිකත්වයේ කායිකත්වයේ සැමිලි මසහනකාරීත්වයට ගෝචර වෙනවා, සාන්ත බව, ප්‍රණීත බව දැක ගන්න පුළුවන් කමක් නැවක ඉන්න එක. එහෙනම් මූලිකව බනහපුහම ලැබෙන ප්‍රතිඵලය දකින්න ඕනේ. මේ තුර ඉන්නකම් මේ දාහේ එනවා. ඔය පංචකාමී වෙන් වෙලා ගියා නම් ඔය දාහේ මිදෙනවා. පංචකාමියා සමග දාහේ මිදිච්ච තැනක් හොයන්න බෑ. පංචකාමියත් එක්ක ගිනි හම්බ වෙනවා. පංචකාමයෙන් බැහැරලා ගියාට පස්සේ නිවන හම්බ වෙනවා. අනේ නිවන දැනගන්න ඉස්සෙල්ලාම ක්‍රමය. ගිනි කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා දැකලා ඉන්න ඕනේ. මේක තමයි කියන්නේ කර්මස්ථාන වඩන ඉස්සෙල්ලා මේ කලප්පු කුලප්පු වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව. පසුතලයේ දැනගන්න කියලා. ගිනි කොහෙද තියෙන්නේ? නිවීම කොහෙද තියෙන්නේ? ඔය දෙක දැකලා තියෙන්න ඕනේ. පංචකාමත් එක්ක ගිනි තියෙනවා. ඊළඟට පංචකාමයන්ට පත් වෙන බුද්ධිලා පංචකාමී මත් වෙනකොට ප්‍රමාද වෙනකොට අල්ලා ගන්නකොට පංචකාම භුක්තියට අවශ්‍ය කරන්නා වූ වස්තු කාමයක් ඇසුරු කරනවා. පංචකාම ක්ලේශකාමීට වැටෙනවා. ක්ලේශකාමී නිසා බුද්ධිලා වස්තු කාමීට වැටෙනවා. පංචකාමීට අවශ්‍ය කරන දේවල් උපකරණ රැස් කරන්න ගිහින්. ලස්සනට මුලා වෙච්ච බුද්ධිලා ලස්සන නිසා මල් ගස් හිටවනවා, හැඩ වැඩ කරනවා, සුන්දර ලෝකයක් මවා ගන්නවා. නුයි කාකානි වස්තු කාමී රැස් කරනවා. ඒ වගේ මනවලන්නා වූ ශබ්දකාමීට කැමති කෙනා ඒ සංගීත භාණ්ඩ ඒකට අවශ්‍ය කරන්නා වූ දේවල් ලොකම වස්තුකාම වශයෙන් රැස් කර ගන්නවා. ගන්ධකාමීට ඕන කෙනා සෙන්ට් වර්ග, පවුඩර් වර්ග, හොඳ හොඳ සුවඳ ගන්න දේවල්, ක්‍රීම් වර්ග ඔක්කොම අරගෙන ඒවා වස්තුකාම වශයෙන් රැස් කරනවා. රසකාමී මත් වෙච්ච කෙනා රසයේ දින්නේ මොන මොන જાති ආහාර දේව රැස් කරලා තියා ගන්නවා. හොඳ හොඳ රසවත් ආහාර වස්තුකාම. පහතර පංච ස්පර්ශකාමීට කැමති යම් දෙයක්ද
ඇඳපුටු කොට්ටමිට යාන වාහන ආදී පටන්ගෙන සුව දෙන කායික සුඛය දෙන. ඒවත් ස්ත්‍රී නම් පුරුෂය පුරුෂය නම් ස්ත්‍රී ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් සම්බන්ධය. මේ සියලුම දේවල් වස්තුකාම වශයෙන් රැස් කරගන්නවා. වස්තුකාමී අත්තර ගන්න බෑ ක්ලේශකාමී මත් වෙලා ඉන්න එක. නිසා ගින්නට තවත් පිදුරු දාගත්තා වාගේ. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ. වස්තුකාමයන්ට අවශ්‍ය කරන දේවල් රැස් කරන්න ගිහිල්ලා කාම වස්තු රැස් කරන්න ගිහිල්ලා එයා මහා ගින්නක් දැල්වගෙන මහා දාහිරපත් වෙලා දැවෙන්න පටන් ගන්නවා. මෙන්න ගිනි වැඩි වෙන්න හේතුව. එහෙනම් අපි ක්‍රමාක්‍රමයෙන් දැනගන්න ඕනේ ගිනි අඩු කරන්නේ මොනවෙන්ද? කවදා හරි යමක් නිසා ගිනි හට ගන්නවා නම් ඒදී අපි ළඟ ඇසුරේ නැත්නම් ඒ හේතුවෙන් හට ගන්න ගින්න නිවුණා. අන නිවන් දකින්නේ හැටි. ඉස්සෙල්ලා ගිනි දකින්න ඕනේ. නම් ලෝක තත්ත්වය ගින්නක් නෙමෙයි ඔයවා දකින්නේ සිසිලා. කවදාවා ලස්සන දෙයක් ගිනි කියලා දකින්නේ නැහැ. මනවලන යම්කිසි වස්තුකාමයක් ගෙන දෙන ලස්සන රූපයක් තිබුණොත් මගේ වාසනාව සතර පින් කරලා තිබෙච්ච හින්දා මට මේක හම්බ වුණේ. මම කොච්චර වාසනාවන්තයෙක්ද කියලා සන්තෝෂේ නා මිසක් අනේ මට ගිනි ගොඩක් අහු වුණා කියලා මේක දැවෙනවද? ඒක දැවෙන්නේ හොඳට මේ හොඳ මිහිරි නාදයක් තමයි සතු කර ගැනීමට අවශ්‍ය කරන බඩු භාණ්ඩයක්, ඒකට අවශ්‍ය කරනා වූ සංගීත භාණ්ඩයක් මොනවා හරි කමක් නැහැ. ඒකට අවශ්‍ය කරන විශේෂ රූප වාහිනී යන්ත්‍රයක්, කැසට් රේඩියෝ යන්ත්‍රයක් වුණා කමක් නැහැ. සංගීතය හොඳට දෙනවා නම්, බොල් හඬ නැත්නම්, හරි මිහිරි නම්, හරි සන්තෝෂයෙන් බදාගෙන ගෙනත් තියා ගන්න වස්තුකාමී. ශබ්දකාමීට අවශ්‍ය කරනා වූ වස්තු රස කළා. හැබැයි එයා සන්තෝෂ වෙනවා මිසක් මට කොච්චර වාසනාවද, මගේ පෙර පිනක්ද, මට මේවා හම්බ වෙනවා, උද්දාමී වී සතුට වෙනවා මිසක්. එයා දකින්නවාද මේ වස්තුකාම වස්තු කාම වස්තු ගිනි කියලා? එයා දකින්නේ. ඒ වගේම මිහිරි සුවඳ දෙන සෙන්ට් එකක්, පවුඩර් එකක්, අවශ්‍ය කරන සුවඳ මලක් මොනවා හරි කමක් නැහැ. හම්බ වුණාම මගේ හරි වාසනාවක්. මම පින් කරලා තියෙනවා. සංසාරේ පින් කරලා තියෙන මේවා ලැබෙන්නේ. එහෙනම් අපිට මේවා ලැබෙනවද? අපි කොච්චර වාසනාවන්තයෝද? මෙහෙම කිය කිය සතුට වෙනවා මිසක්. එයා කවදාවත් දැකලා නැහැ මට සුවඳ දෙන ගිනි ගොඩක් හම්බෙලා තියෙනවා කියලා. එයා ඒකේ ගින්නක් දැකලා නැහැ. ඒ වගේම හොඳ රසවත් දේවල්. මගේ වාසනාවට සසරත් දන් දීලා දීපු වාසනාවට තමයි මේ හම්බෙන්නේ කියලා. බොහෝම උද්දාමයේ රසවත් දේවල් වැඩියෙන් හම්බෙනවා නම් මං බෞවෝග සම්පත් තියෙනවා, මට හිතුව පැතුව සම්පත් තියෙනවා, රස ආහාර තියෙනවා කියලා සන්තෝෂයෙන් ඒව අරගෙන සතුට වෙනවා මිසක්. එයා ඒ වස්තුකාමීට අයිති ඒ කාම වස්තු ගිනි දෙන දේවල් කියලා දැකලා නැහැ. මට ගිනි ගොඩාක් හම්බෙනවා කියලා එහෙම හිතන ගතියක් නැහැ. එනා එයා සිසිලක් හැටියට ගන්න. හොඳ ස්පර්ශය දෙන, හොඳ පහස දෙන, සුඛාස්වාදී දෙන යම් යම් භාණ්ඩ හම්බ වුණා නම්, ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ හම්බ වුණා නම්, මේ සියල්ලම ඔහු මහා වාසනාව පහළ වෙච්ච හැටියට හිතනවා මිසක් එයා පොඩ්ඩක්වත් දැකලා නැහැ ඒවෙන් ගිනි හට ගන්නවා කියලා. ඒවා ගිනි වස්තු බව දැකලා නැහැ, ඒවා සිසිල් වස්තු කියලා දකින්න. ඒවා සුව වස්තු හැටියට දකින්නවා මිසක් දුක් වස්තු කියලා දකින්න බෑ. මෙන්න මේ නිසා අනාරියෙකුට කවදාවත් දුක්ඛාරය සත්‍ය දකින්න බෑ. එන මොනවාද දකින්නේ? ජාති දුකයි, ජරා දුකයි, ව්‍යාධිය දුකයි, මරණයේ දුකයි ආදී වශයෙන් අපි ලෞකික අර්ථයකින් විග්‍රහ කරලා තියෙන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් අපි ඕක දැකලා ඒවා දුකයි කියලා කියනවා. එහෙනම් ජරාවට පත් වෙන එක දුකයි, වැහැරෙන එක දුකයි, මරණයට පත් වෙන එක දුකයි කියලා අපි ඔතනත් කියනවා. හැබැයි අනිසරේ කියනවා ආර්යෝ හැරින්ද දුක්ඛාරය සත්‍ය කාටවත් දකින්න බෑ කියලා. මේ කියහකවන්නේ දුක්ඛාරය සත්‍ය උඹලා ආර්යෝ දන්නේ නැහැ කියලා කිව්වොත් එහෙනම් අපි බෞද්ධයෙකුට අබෞද්ධයෙක් එහෙනම් ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඒ කියන්නේ උඹර ජරාව ගෑනු විතරයි උඹ දුක කියලා දන්නේ. අපි ජරාව ගෑනුත් අපිට දුක වැටෙන්නේ නැහැ කියලා උඹ හිතේ. ඇහුවොත් මොකක් කියන්නේ? දැන් උඹට වැහැරුණොත් උඹේ කොන්දක දුනොත් උඹේ ඇස් පේන්නේ නැතුව ගියෝ කං ඇහෙද්දී ගියෝ දුකයි කියලා උඹලා දකින්නවා කියලා උඹලා උද්දාම වෙනවා. අපි විතරයි දුකාර සත්‍ය දකින්න අපි දකින්නේ නැහැ කියලා. අපේ ඇස් කන්ද වුණා අපිට දුක නැද්ද? අපේ කොන්ද උඳු වුණා අපේ ඇඟ වැහැරුණා අපිට දුක දැනෙන්නේ නැද්ද? අපිට හැපයි කියලා හිතා ගන්නවද උඹලා? ඇහුවොත් මොනවා කියන්නේ? අපේ තර්කේ හරියද එතකොට? බෞද්ධයෝ විතරයි දුකාර සත්‍ය දකින්නේ. අබෞද්ධයින්ට, අන්‍යාගමිකයින්ට දුකාර සත්‍ය දකින්න බෑ කියලා අපි මූල නිගමනයක පිහිටලා ඉන් ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා දුක විග්‍රහ කරනවා. අර මිනිස්සේ බැරිලා හරි ඇහුවොත් එහෙම. යව වැහැරෙනකොට උඹලා විතරක් අපිට වැහැරෙනකොට අපි හැපයි කියලා හිතා ඉන්නවා. අපිට යන්න දෙන්න බැයි නා, නැගිට ගන්න බැයි නා. උඹලා විතරද ඒක දුක කියලා තේරෙන්නේ ඇහුවොත් එහෙම. ඔක අපිට තේරෙන්නේ නැද්ද? අපි මොනවා කියන්නේ? මොන හේතු වලින් ඔප්පු කරන්නේ?
මොට වෙන්න වෙනවා අපිට. එහෙනම් අන්න දකින්න ඇති දෙයක් තියෙනවා අපි අන්න ඉස්සෙල්ලා කිව්ව જાතියේ. පංචකාම සම්පත්තියේ සැපයි කියලා දකින්නවා මිසක්. ඒක දුකයි කියලා දකින්න මාර්ගයක් තියෙනවා ආර්යයන්ට. හැබැයි උඩි මත්යෙන් බැලුවම කාටවත් හිතෙන්නේ නැහැ කොහොමද පංචකාම සම්පත් දුක වෙන්නේ. එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නැහැ. අන්න දහම්මහල යථාර්ථයේ වැටහිලා තිබුණනම් අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නේ කොහොමද. මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කරලා නිවන් දකින්න බැ මෙන්න මේ මූල ධර්මයේ දැනගන්න එක. නං චතුරාර්ය සත්‍ය පිළිබඳ දුක්ඛාර්ය සත්‍ය පළමු දකින්න ඕනේ. දුක දකින්නවා කියලා අපි දකින්නේ නැතේ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක. ඒ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක දැකලා නිවන් දකින්නවා නම් එහෙම ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැ නිවන් දකින්න. මොකද බුදුරන් වහන්සේම දේශනා කරනවා දුක්ඛාර්ය සත්‍ය යම් කෙනෙක් දැක්කා නම් ඔහු දුක්ඛ සමුදාය සත්‍යයක් දකි දුක්ඛ නිරෝධාර්ය සත්‍යයක් දකි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාර්ය සත්‍යයක් දකි. ඒ දුක්ඛාර්ය සත්‍ය දැකන හොඳට වැදගත්. අනිත් තුනක් දකින්න. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. එහෙමනම් අර මහලු වෙන එක, වයසට යන එක, ලිඩ හැදෙන එක, නැගිලා ගන්න බැරි වෙන එක දුකයි කියන එක නම් ওই දුක්ඛාර්ය සත්‍ය කියන්නේ. අබුද්ධෝත්පාද කාලේ තෝක දැක්කත් නම් යන්නේ නිවන් දකින්න එපේ පොඩ්ඩක්. ඒක දුකයි කියලා දැක නම් එයාට දුකට හේතුව වැටහිලා තියෙනවා, දුක නිරෝධය වැටහිලා තියෙනවා, දුක නිරෝධ මාර්ගය වැටහිලා තියෙනවා. ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ. ඒක දුක නං. ඕක නං දුක්ඛාර්ය සත්‍ය කියන්නේ. ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ චතුරාර්ය සත්‍ය කියලා දෙන්නේ. මොකද මේක හේතුඵල නියමයක් තියෙනවා. ධර්මයේ වහා බලන්න. විනයේ වහා බලන්න. සැසඳ දෙනවා නම් ගන්න. මෙන්න බුදුරන් වහන්සේ දේශනා කරේ හතර මහා ප්‍රදේශයක් පෙන්නලා තියෙනවා ඔකයි. දැන් වහා බලනවා අපි. විනේට බහ බලනවා දැන් බලනකොට මේ පේන්නේ ලස්සනට සැසඳෙන්නේ නැහැ කියේ. මේ ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. මේ ඔහොම කියනවා. දැන් ඉතින් ඔහොම කිය කිය ඉන්න කෙනෙක්ගෙන් අහනවා. දැන් ආච්චියාට කියමුකෝ. දැන් දුවට දරුවෙක් හම්බෙලා. එකෝ පුතාගේ නෝනාට දරුවෙක් හම්බෙලා. මොකද කියන්නේ? කොහොමද දරුවා? ඉරි සත්‍යය බලන්න බෑ බං ආසාවේ. බෝල ගෙඩිය වයි කොල්ලා. මර දැක්කම ආසාවේද? ආ ජාතිය දුකයි කිව්ව කෙනා කියන්නේ නැද්ද ඔබ? තමන්ගේ ළීට හරි තමන්ගේ දුවට හරි දරුවෙක් හම්බෙලා ඉන්නකොට හොඳ බෝල ගෙඩිය වයි කොල්ලෙක් ලස්සන එකෙක් හැම හම්බෙලා ඉන්නවා කිව්වා. ඇයිද සන්තෝෂලා කියන්නේ කොහොම? අනේ වන් දුක් ගොඩක් හම්බෙලා කියනවාද ඇයිද? කියයිද? වැටහෙයිද? ඒක දුක දැකලා නැහැ. එතකොට කොහොමද එයා දකින්න එතන දුක දැක්කේ කොහේද? කොහොම දුකාරේ සත්‍ය දැකලා. යා ජාතිය සැපයි කියලා පිනිපිනි දකින්නවා. ආයසනේ කේන් මැරිලා. කොහෙද ගියේ කියලා හොයන්නට කාතර කියන තැනින් හරි කමක් නැහැ. කවුරු හරි ඉබන් ශක්තියක් තියෙන කෙනකින් গুপ্ত ශක්තියක් තියෙන කෙනකින් හරි කමක් නැහැ ගිහිල්ලා අහලා හොයලා බලනකොට. අන්න දිව්‍ය ලෝකයේ ඉපදිනලු. දැන් හරි සන්තෝෂයි. අපය ගිහි කිව්වොත් එහෙම තිරිසන් ලෝක කිව්වොත් එහෙම දුකයි. නෑ යා ජාති දුක දැක නැහැ ඉතින් අනේ අපෝච්චි ඒ වළමුකෝ. දිව්‍ය ලෝකේ උපන්න ඉවරෙන්නේ නැතු. එහෙම කියනවා. නෑ සන්තෝෂ වෙනවා. ප්‍රේතී කියලා ඉන්නවලු. පිනක් කරලා දිව්‍ය ලෝකේ යවන්න බැයි. පුළුවන් නම් එහෙම. හරි සන්තෝෂයි දිව්‍ය ලෝකේ කියලා. එහෙනම් අපි දැන් මෙතන ඔක්කොම ජාති දුකයි කියලා දැකලා තියෙනවද? තිරිසන් ජාති දුකයි කියන්න පුළුවන්. පිරිතේ කියලා උපන්නා පිරිත ජාති දුකයි. අපාය ගියොත් අපාජ අපාගත ජාති දුකයි. එහෙම කියනවා. දෙවියෙක් වුණොත් බ්‍රාහ්මීයෙක් වුණොත් එහෙම දුකල ගියා කියලා අපි පිළිගන්නවා. එහෙනම් අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් හිතර මොනවද මේ අපිට පෙන්වලා තියෙන්නේ? ජාතිය දුකයි කිව්වොත්. අපි කවදද දැන් ඕක තත්ත්වෙන් ඉක්ම ගිහිලා ඕක පිළිගන්නද? එන මූල ධර්මයක් වශයෙන් අපි ඔතෙන්ට එන්නේ කොහොමද? එක්තරා වික්ෂුන් වහන්සේ නමක් අරණ්‍යයක වැඩ ඉන්නකොට එක්තරා මිනිසෙක් ඇවිත් ගන්න ස්වාමීනි ඔබ වහන්සේලා මේ අරණ්‍ය වලට එලා මේ කැලෑවල හුදකලාව පාළු දිවියක් ගත කරමින් ඉන්නේ ඇයි මොනවද දැකලාද? මොනසුවියක් දැකලාද ඉන්නේ? මේ ලෝකේ ඔක්කොම දුකයිනේ. මේ ලෝකේ දුක නිසා මේකෙන් අහක් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ, වීරිය කරන්නේ මේ විදිහට හුදකලා විවේකී ජීවිතයක් ගත කරන්න. මේ මහනවා පුදුම මහණෙක්. පෙනිපෙනී තියෙන සැපරත් දුකයි කියන එක මොකද්ද?
මේක 아무තු જાතිය පණ කියලා යන්න ගියා. මේ ඔක්කොම දුකයි කියනවා. මේ පෙනිපෙනි සැප තියෙනවා. සැප පෙනිපෙනි තියෙද්දි මේක දුකයි කියලා කියන්නේ මේ මොඩියා කවුද කියලා යන්න ගියා. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ආරංචි වුණා. ආරංචිලි භික්ෂුවර එන්න කියන්න කිව්වා. මහණේ මේ මිනිසයා ප්‍රශ්නයක් අහන්න ඔබ කොහොමද ඉසඳුවේ? ස්වාමීනි මේ ලෝකෙම දුකයි කියලා මම කිව්වා. ඒ මිනිසයා මොකද කිව්වේ? පෙනිපෙනි තියෙන සැප පෙනිපෙනි තියෙද්දි මේ ලෝකේ දුකයි කියන මොඩියා කවුද කියලා යන්න ගියා. මේ බුදුරජාණන් වහන්සේ අහනවා. ඇයි මොඩිය එහෙම කිව්වේ? කවුද උඹට එහෙම බණ කියා තියෙන්නේ? මම දේශනා කරලා තියනවාද මේ ලෝකේ ඔක්කොම දුකයි කියලා? කවුද එහෙම බණක් කිව්වේ? ඉතින් මහානේ මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය මේ සැරිසරනවද ඇලිනවද? ප්‍රිය ස්වභාවයක් ඇති නිසාම මధుර ස්වභාවයක් ඇති නිසාම නේද මේ ලෝක සත්‍යය මේක සැරිසරන්නේ ඇලින්නේ? හතර හොඳයි කියන්නේ. නැත්නම් කියනවාද? මේකේ යම්කිසි ආදීනවයක් තිබිලා මේක හැඟවිච්ච ආදීනව ඇතිලා මේක එලිවැසෙවි නැත්නම් මේ සත්‍යය මිදෙනවද? එහෙනම් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මතුවලා තියෙනා ලෝක සත්‍යය ඔකට ඇලිනවා. ඒක නෑ කියන්න බෑ. ඒක තමයි දුකට හේතුව. දුකට හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රියයි මధుරයි. ඒ ප්‍රිය මధుර දේ ඇසුරු කරන්න ගිහිලා දුකට වැටෙනවා. අන්න ඒක හැඟවිච්ච ආදීනව. හැඟවිච්ච ආදීනවේ මතු කරගන්න ඕන. එතකොට මතු වෙලා තිබෙනා වූ අර මායා සහගත සුඛ ස්වභාවයෙන් අර ආදීනවේ ආයි යටපත් කරන්න බෑ. ප්‍රමාවක් වශයෙන් පෙන්නනවා. මත්පැන් බීමට රිසි වෙච්ච මිනිසෙකුට කැමති මිනිසෙකුට ඒ රිසි කරන සුවඳත් රසයත් ඒ මත් ස්වභාවයත් ඇති කරන මත්පැන් වීදුරුවක් දීලා හරි සන්තෝෂයෙන් ඉන්නකොට කියනවා කැමති නම් බොන්න. හැබැයි ඒකට වහ දාලා. දැන් මොකද කරන්නේ? ඒ සුවඳත් දැනෙනවා. ඒ රහත් දැනෙනවා. බිවහම් වෙරි වෙන එකත් හරි. මත් වෙන එකත් හරි. හැබැයි මරණය හෝ මරණය සමාන දුක් වෙනපත් වෙන්න පුළුවන් මේ වහ ගැඹුනහම. ඒක දිනවා වහ. වහා කරලා බොන්න විදියකුත් දැන් බොනවා. වහදාලා තියෙන බව දන්නවනම් කොච්චර ප්‍රිය වුණත් අර මත්පැන් ටික බොන්නේ නැහැ. මොකද ආස්වාදයේ එක ගුණයක් නම් ආදීනෝ දහස් ගුණයක්. එයා දකින්න කාරණේ. එහෙනම් ආස්වාදයේ හැටියට දකින්න. ආදීනවේ හැටියට දකින්න. අන්න එදාට නිසරණේ හැටියට දකි. එහෙනම් බුදුරණන් හදේ දේශනා කරපු ධර්මයි. ආස්වාදී නෑ කියලා අමුතු බණ කියන්න ගියාම මේ ප්‍රශ්නේ පිට. දැන් මේ නිසා අද වෙනකොට කියනවා. බුදු දහම කියන්නේ දුක පෙන්වන ආගමක් කියලා හිතන් මේ වගේ අංගඩුවක් ගහන්න යනවා. අන්‍ය ආගමිකයෝ මේක කියනවා. බුදු දහම කියන්නේ ලෝකෙට දුක පෙන්වන එකක්. මෙහෙම කියන්න යනවා. අන්න බුදු බණ පටහැනි කරලා බුදු බණ විරුද්ධ කරලා කතා කරන්න ගියාය කරලා තියෙන අවෙල්. මේකෙන් ලෝකෙට මතුවලා තියෙන අදහස. මේ සියල්ල දුකයි කියලා කියන්න පටන්ගෙන තියෙනවා බොහෝ කොටම. මෙන්න මේ නිසාම අර පහර කණ්ඩ වෙලා තියෙනවා. මේකට උත්තර දෙන්න බැරුව ඇකිලින්නත් වෙලා තියෙනවා. ඉතින් කවුරු දේශනා කරපු එකක්ද දේශනා කළේ කියලා බුදුරන් වහන්සේ වහන කවුද මොඩිය සියල්ල දුකයි කියලා කිව්වේ? සියල්ල දුක නම් ලෝක සත්‍යය ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලෝකේ නැත්නම් මේ ලෝක සත්‍යය ඇලෙනවද? එහෙනම් බුදුරන් වහන්සේ මේ ලෝක සත්‍යය රැවැට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නුවා. යථාර්ථයේ මතු කරගන්න සත්‍යය පෙන්නුවා. දැන් පේන්න තියෙන දේ පේන්න තියෙන ආකාරය හරියට පේන්නේ. දැන් මේ ටික අපි දැක්කේ නැතුව. අපි දුක කොහෙද තියෙන්නේ කියලා දැක්කේත් නැහැ. සියල්ල දුකයි කිව්වහම අපිට හොයාගන්න බැරි පැටලුමකට ගියා. අපි අපේ නුවණ මෙහෙයවලා නැහැ දැන්. බුද්ධිය මෙහෙයවලා නැහැ. කියන්නන්න ඕනේ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති කියන මේ වචනේ අරගෙන ඇයි කියා තියන්නේ? සියලු සංඛාරිය දුකයි කියන්නේ නැද්ද? දැන් අහනවා. මොකද සියලු දුක නැහැ කියලා බුදුරණන් හති දේශනා කළා නැහැ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියලා නැද්ද? දැන් ආපුවා මොකක්ද දෙන උත්තරේ? අන්න අපිට වැදගත් දෙයක් තියෙනවා. කොහො නිරුක්ති තෝරලා. කොහො වෙලදහමේ අර වෙලදහමේ වාක්‍යයේ නිරුක්තිය. සංඛාර තෝරලා කො. මොනවාද සංඛාර කියලා? තෝරලා නැහැ. දැන් මේ ටික මේ පසුතලයේ දෙන්න වෙනවා මේ බණ කියන්නේ ඉස්සෙල්ලා. කර්මස්ථානයේ දෙන්න ඉස්සෙල්ලා මේවා දීලා ඉන්න වෙනවා. මේ පසුතලයේ හදන්න වෙනවා. එහෙනම් අපි කොහොම මොනවද කරන්නේ? කොහෙද දුක දකින්නේ? කොහොමද ඉන් එහාට යන්නේ? දුක වෙන් කරගන්න නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකෙන් මිදෙන මඟ දන්නේ නැතුව මොකද වළන්නේ? අනේ තේරුම් ගන්න ඕනේ.
නෑ මේක අපි ඉස්සර හොතර දකින්න ඕනේ. සංඛාර කියන්නේ මොනවද? දැන් සංඛාර කියනකොට දැන් අද හිතා ඉන්නේ මේ ලෝකේ හැමතැනම තියෙන සංඛාර. දැන් හිතනවා මේ විදියට. මේ ලෝකේ හැමතැනම සංඛාර නම් බුදුරන් වහන්සේ පංචස්කන්ධයක් ලෝකේ කියලා දේශනා කරන්න ඕනේ. සංඛාරස්කන්ධය කියන ඉවරයි. ඒකස්කන්ධය පුළුවන් ලෝකෙ පෙන්නන්න. අන ධර්මයේ දාලා බලන හැටි. දැන් වාහ හිටින්න ඕනේ හරියට එහෙනම්. එහෙනම් පංචස්කන්ධයක් වෙන් කරන්න ඕනේ නැහැ ලෝකෙ කියේ. මේ ලෝකෙම තියෙන සංඛාර කියවා මේ ලෝකෙ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහකින් මේ ලෝකෙ පෙන්ලා තියෙනවා. සංඛාර කියන්නේ ඒක කොටසක් පමණයි. සබ්බේ සංඛාර කියන්නේ සංඛාර කියන කොටසට අයිති සියල්ල. මුළු ලෝකෙම කියන එක නෙමෙයි මෙතන සබ්බේ සංඛාර කියන්නේ. නහ සංඛාර කියන එකේ වචනේ නිරුක්තිය දකින්න ඕනේ. මේ සංකීන වචනෙන් පෙන්වන්නේ මුළු ලෝකේ හට ගන්න දේවල්. යමක් යමක් එකතු වෙලා යමක් ගොඩ නැගිනවද? මෙන්න මේ එකතුන්ගෙන් හට ගන්න දේවල් වලට සංකීනෝ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර එකතු වෙලා හටගත් ද්‍රව්‍ය වස්තු ධාතු හතරෙන් එකතු වෙච්ච සං. අන ධාතු හතර එකට යෝග වුණාම සංයෝග වුණා. එකට බැඳුනහම සම්බන්ධ වුණා. එකට පිටුනහම සම්පීණ්ඩ වුණා. අන ලෝකේ හටගන්නේ හැටි. වේදනා සංඥා සංකාර විඥාන කියන චිත්ත චෛතසිකයන් එකට බැඳුනහම ඒ ජාතිය හිත හටගන්නවා. අන්න සං හටගත්තා. එතකොට නාම ධර්ම හටගන්නේ සං කියන එකතු වෙයි. වේදනා සංඥා සංකාර විඥාන එකිනෙකට සංයෝග වෙලා සම්බන්ධ වෙලා සම්පීණ්ඩ වෙලා සකස් වුණාම හටගන්නවා අන්න සං කියන ගොඩවල්. මෙන්න මේවා කරන්නේ යමක්ද? මේවා නිකන් හටගන්නේ නැහැ. යම්කිසි ක්‍රියාදාමයකට ගෝචර වෙච්ච නිසායි මේවා ඒ ආකාරයෙන් ගොඩ නැගෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමී යම්කිසි බලවේගයකින් සිද්ධ වෙනවද? මේක උත්සාහයක් නිසා වීරියක් නිසා ගොඩනගනවා මිසක්. උත්සාහයක් වීරියක් නිසා මතු කරපු ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීමෙන් ගොඩනගිනවා මිසක්. ක්‍රියාත්මක වෙනවා මිසක්. නැත්නම් මේ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් නිකන් ගොඩනැගෙන්නේ නැහැ කොතනකවත්. එහෙනම් මේ සංකියන්නා වූ ක්‍රියාවලිය යමකින් කරනවද? මෙන්න මේ කරන වැඩ පිළිලා තියෙන එන්නේ ක්‍රියාදාමයට කියනවා සංඛාර. යමක් අපිට කරගන්න ආසයි ඕනකමක් තියෙනවා. ගයක් හදාගන්න ඕනේ ලස්සන ගයක්. ආව නිගමනී. දැන් ලස්සන ගේ කියන්නේ ගඩොල්, වැලි, උළු, ලී ඔක්කොම එකතු වෙලා කරපු එක. කරපේරේන කතේ. කෘතේ කරපු එක. සංකත. සංකතයක් හැදිනෙමකින්ද? අර අතිවාරම් දාලා කොම්බිත්ටි බැඳලා ඔක්කොම කරලා වහලි ගහලා ඔක්කොම කරලා මහා වීරිය උත්සාහයෙන් වීරිය මහා වැඩපිළක් කිරීමේ ප්‍රතිඵලය තමයි. සංකාරවල ප්‍රතිඵලය තමයි සංකතයක් ගොඩ නැගීම. දී නමද සංකතයේ ගොඩ නැගුණා. එහෙනම් ගෘහය කියන්නේ සංකාරයක් නෙමෙයි සංකතයක්. ගෘහය ගොඩ නැගුණේ සංකාර නිසා. එහෙනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විහාර ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩ නගන්න. මෙන්න මේ සංකීර්ණ එකතුන් ක්‍රියාත්මක කරන්න අපි ධාරිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමයේ කාර සංඥමති එකතුවක් ක්‍රියාත්මක කරන්න යම් උත්සාහයක් වෙහෙසක් ගන්නවාද? මෙන්න මේක දුක නැද්ද? දැන් ඔක සැනසුමත් ධාරිය මුගුරු පෙරන්න වැඩ කරන එක සැපද? යමක් ගොඩනගන්න උත්සාහ කරනවා වීරිය කරනවා උත්සාහ කරන එක වීරිය කරන එක සැපද? හැබැයි මෙන්න මේක වැහිලා තියෙනවා එක දෙයකින්. මොකටද මේ තරම් උත්සාහ කරන්නේ? මොකටද මෙච්චර වීරිය කරන්නේ? කුමක් නිපදවන්නේ? මතු අනාගතයේදී මෙන්න මේ බඳු ඵලයක් සුවදායක ඵලයක් බලාපොරොත්තු වෙනවා. අන්න ප්‍රිය ස්වභාවයක් තියෙනවා මధుර ස්වභාවයක් තියෙනවා ලෝකේ. ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නිසාම ඒ දේ කරා හිත තියාගෙන ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යමකින් විද්‍යාමාන කරනවාද? මෙන්න මේ ටික බලාපොරොත්තු වෙන මොකද කරන්නේ ලෝක සත්‍යය? අන්න දුකට හේතුව එතනයි තියෙන්නේ. ඒ නිසා වෙහෙසේන පොරවදනවා. කාර කරනවා. මෙන්න සංඛාර. ඉන් ගොඩ නගන හදන්නේ පුණ්‍ය දෙයක් නක්.
ඒ පුණ්‍ය දේ ගොඩනගන්න කරන වැඩ පිළිවෙලට කියනවා පුණ්‍ය සංකාර. ගොඩනගා ගන්න ආස්වාද ලබන්නේ පාප දෙයක් නා. ඒ ගොඩනගන්න කරන උසාහය ඉරිවිරියට කියනවා පාප සංකාර නා පුණ්‍ය සංකාර. එතන ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ බඳු ප්‍රිය ආස්වාදයක් අප්‍රිය දෙයක් නැති මධ්‍යස්ත දෙයක් නා. නෙනා ඉදින්දා ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් නා. ඕකට කියනවා ආනිංජාවි සංකාර. කොහොමද හරි උසාහයක් වීරියක් යෙදෙනවා නම් සංඛාර කියන්නේ ඔන්න ඔය කරන උසාහයට වීරියට සංඛාර ද්‍රව්‍ය වතු නෙවෙයි යම් ද්‍රව්‍ය වතුක් නාම ධර්මයක් හෝ රූප ධර්මයක් ගොඩ නගන්න යම් උසාහයක් වීරියක යෙදෙන උසාහයක වීරියක යෙදෙනවාද මෙන්න මේ කරන උසාහයේ වීරිය ආධ්‍යාත්මිකව නගන සංඛාර දුන්න ශක්ති විශේෂයේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා අපි ආධ්‍යාත්මික ගොඩනගලා ශක්ති විශේෂය බාහිරට බැහැර කරපුවාම බලවත් ශක්ති විශේෂයක් ගොඩනගපු නිසා ඒක ඉවර වෙනකම් අතලමක ක්‍රියාදාමයක් හැටියට ක්‍රියාත්මක වෙනවා ඒ ශක්තිය ඉවර වෙනකම් හැබැයි බාහිර ලෝකයේ ක්‍රියාත්මක වෙන අංශු මාත්‍ර ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් මනසින් ගොඩනගලා දුන්නේවා නිසා තමයි ඒ ක්‍රියාවලිය බාහිර ලෝකේ දකින්න හම්බ වෙන්නේ නම් බාහිර සංකාරයක් නිපදෙවුණා නම් අභ්‍යන්තරයෙන් නිකදවපු උත්සාහයේ වීරිය ප්‍රතිඵලයක් තමයි බාහිර ක්‍රියාත්මක වෙන්නේ අපිට පේන්නේ නැහැ මේ গুপ্ত පැත්ත. නව බාහිර ලෝකයේ ක්‍රියාත්මකිනේ අපිට පේනවා. වැහි වහිනවා. කඳු කඩාගෙන යනවා. සුලි සුලං එනවා. විශාල බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ ඔක්කොම පේනවා. ඔයත් යම් ක්‍රියාවලිය සිද්ධ වෙලා තව තවත් දේවල් නිපදවන. අන්නේවට ක්‍රියාශක්තිය කොයින්ද? කවදා හරි මනසකින් ගොඩනගලා විහිදෝපුවා. විහිදෝපුවා දෙවෙනි ඵලේ. අන් විහිදෝන වේලාවේදී ආධ්‍යාත්මික වශයෙන් අපි සංකාර නිපදවනවා මෙන්න මේක සංකාරය එන උසාහයක් වීරියක් ඒ නිපදවපු සංකාරයේ බාහිරට දුන කාලේ තියෙනකන් බාහිර ක්‍රියාත්මක වෙනවා එහෙනම් ඒකත් අපි දුකසේ ගොඩනගපු දෙයක ප්‍රතිඵලයක් නිසා සැපසේ ගොඩනගපු එකක් නෙමෙයි හැබැයි මේ සංකාර වල අපි ප්‍රියයි මොකක් නිසාද මතු අර බලාපොරොත්තු වෙන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් යමකින් ජනිත කරනවා නම් යම් රූපයකින් අන්නේ ඒකට ප්‍රියයි. යම් වේදනාවකින් මතු කරනවා නම් ඒකට ප්‍රියයි. කැප වේදනාවක් ඇත්නම් ඒකට ප්‍රියයි. මෙන්න මේ නිසායි ප්‍රිය ස්වභාවයේ හිත තියාගින්න. කොච්චර මහන්සි වුණා කමක් නැහැ, කොච්චර උත්සාහ කළා කමක් නැහැ මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා මෙහිම ආස්වාදජනක. අන්නේ ආස්වාද මායාව තුලින් අර දුක වහනවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයර මේ සංඛාර දුකයි කියලා අපි ඉන්නේ. මිනිහෙක් කුඹුරක් වැඩ කරනවා. සරුසාරව හැදෙනවා. හැදෙනවා දකින්න දකින්න පොර ගහනවා බේත් ගහනවා වල් පැල නෙලනවා ඉස්නම් බඳිනවා නැ වතුර නවත්තන නවත්තනවා බයින්ඩ වෙනවා බස් වෙනවා ඔක්කොම කරලා හදලා මිනිහා කරන මහන්සියමයි වෙන්නේ දාඩියම ගුරු පෙරාගේ හැබැයි ගොයම දිහා බල බල හතුරු වෙන හොඳට හැදෙනවා හැබැයි ගොයම හොඳට හැදෙන්නේ නැත්නම් කොළ දා විතර කාව නම් එහෙම නැතුණ පළ දා වෙනස් නම් එහෙම ෂේ විච්ච මහන්සිය එහෙනම් යා සතුරු වෙන්නේ පළ දාව ගැන හිතලා ගොයම හොඳට හැදෙන්නේ නැද නෙමෙයි සතුරු වෙන්නේ කියන ඔය හොඳට වැඩිපුර හැදුනොත් එහෙම පරදාව නැති වෙනවා කියලා හොඳට හැදෙනවා සතුටු වෙන්නේ. පරදාව ඉන්නේ කොයි ක්‍රමෙන් කියලා දැක්කොත් ඒ ක්‍රමෙට හැදෙනවා තමයි. ඒ හැදීම දැකලා සතුටු වෙන්නේ. එහෙනම් ගොයම සරසාරව හැදිලා තියෙනවා දැකලා සතුටු වෙන්නේ පරදාව ගැන හිතාගෙන. මෙන්න මේ වගේ ලෝක සත්‍යය මේ ආස්වාදයක් බලාපොරොත්තු වෙන්නේ. යමකින් දෙන ආස්වාදෙහි හිත බැඳගෙන. ඉබඳු ආස්වාදයක් ලබන බලාපොරොත්තු වෙන ඒ දේ නිපදවන්න උත්සාහ ගන්නවා වීරිය ගන්නවා කෙලවරක් නැති. මෙන්න මේ සංඛාරයන්ගේ හැප ගැනීම දුකයි කියලා පේන්නේ අර ආස්වාදයේ වහන නිසා. ඉඳා වූ සංඛාර සැපයි කියලා හිතා ගන්න. ඔක්කොම හදලා කළා ඉවරනට පස්සේ අලි කාලා ගියා හේන. වැහුනට පස්සේ මොකද කරන්නේ? බලනකොට ඇදිල උදේ බලනකොට. හැ ඔක්කොම හේන. ඔක්කොම කුඹුර අලි කාලා ගියේ. අපොච්චියේ විච මහන්සිය. කොච්චර මහන්සි වුණාද? කොච්චර වෙහෙස වුණාද? දැන් තමයි වෙහෙස දකින්නේ. අන සංඛාර දුක්ඛේ දකින්න ප්‍රතිඵලය ගන්න බැරි වුණා. ප්‍රතිඵලය හම්බ වුණා නම් අර ආස්වාදයේ වහනවා සංඛාර සැපයි කියන දෘෂ්ටියක් ඇති කරනවා. කොච්චර මහන්සිලා කමන්නේ ප්‍රතිඵලය හොඳට තියෙනවා. මහන්සිය හරි සාර්ථකයි. ඒ මහන්සිය දුකමයි. දුක්සහගත මහන්සිය අන්නල් ප්‍රතිඵලයේ තියෙන ආස්වාදයේ වහනවා. මෙන්න ලෝක සත්‍යය නොදකපු දුක. ওই දුක සාමාන්‍ය ලෝකයා දකින්නේ. යමක ආස්වාද ජනකද මෙන්න මේ ආස්වාදයේ හිත බැඳ ගැනීම නිසා ඒ ආස්වාදයේ වටිනවා කියන තීරණය නිසා ලෝක සත්‍යයට
විද්‍යාමාන වුණත් විද්‍යාමාන උනේ දුකක් කියලා පෙන්නේ. අන්න බාහිර ලෝකයේ අනුදකින් දුක. ওই දුක බාහිර ලෝකයා දකින්නේ. නේ ආර්යෝ දකින්නේ කොහොමද? ආර්යෝ කවල හරි දකින්නවා. මේ ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි කියන මේවා හරයක් නෑ. හරයක් නෑ කියලා දකින්න දහම් ක්‍රමය බුදුරණන් හන්සේ දුන්නේ. නැත්තක්මයි දුන්නේ. බොරුවක් නෙමෙයි. බොරුවෙන් හැවැට්ටුවේනේ. හරයක් නැති නිසාම හරයක් නෑ කියලා බලන්න ක්‍රමයක් තිබිලා. මෙන්න මේ විද්‍යා සිද්ධාන්තය අනුව බලන්න. ආගම් වේදයක් මේකේ නෑ. කුලමල් ජාති වේදිකුත් නෑ. ගිහි පැවිදි වේදිකුත් නෑ. කාට හරි නුවණ තියෙනවා නම් කල්පනා කරලා බලන්නකෝ ඇත්තද කියලා. ඒක කල්පනා කරන මොහොතක් වුණා නම් ඔහු ගමන් කරන්නේ ආර්ය මාර්ගයේ ලෝක සම්පත ලැබලේ කෝක වුණා. මෙන්න ආර්යෙක් වෙන හැටි දැනගන්න ඕනේ. ආර්යෙක් වෙන ලෝක සම්පතේ ලැබවල උලින් නෙමෙයි. පල්ලියේ ඉන්න ෆාදර්ලා හැතිලා ඉතින් කල්පනා කරා නම් ওই ක්‍රමයේ ඇත්තද කියලා. ෆාදර් ගනු ගමනේ කරන්නේ ඒ වෙලාවේදී සම්පතෙන් ක්‍රිස්තියානි නව මාර්ගයේ ආර්ය මාර්ගයේ. ආර්ය මාර්ගය යම කරා. ඒක ලෝකේ ආර වේන්නේ. බෞද්ධය කියලා කෙනෙක් ඉන්නවා. සිවුරුදාගත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ත්‍රිපිටක ධාරී වෙලා ඉන්න පුළුවන්. එයා ආසාදිනේ ආවා ගුණේ මං හොඳ ලස්සන ගයක් හදාගන්න ඕනේ. ඉන්න දැන් හොඳට තියෙන්න ඕනේ. මේ ඔක්කොම හදලා මාබලල්ලා තියෙන්න ඕනේ. මෙහෙමයි ලස්සන තියෙන්න ඉබේ. එයා එතන නම් ඉන්නේ. එයා ලේවලෙන් බෞද්ධයි ආර්ය මාර්ගයෙන් පිටයි. ඉන්නේ මේක තේරුම් ගන්න ඕන. අද මේ බෞද්ධ බෞද්ධම ඉන්නේ එක්තරා ભેද බින්න තාලයකට. ભેද කරගන්න තාලේ. මේ නිසා පක්ෂ ભેදයක් හැදෙනවා. ආගම් ભેදයක් හැදෙනවා. එක එක විදිහේ නිර්තල් ભેදයක් හට ගන්නවා. සීලවන්ත ගුණවන්ත ભેදයක් හට ගන්නවා. මේ ලෝක සම්මතියන් අසුරු කරලා හදා ගන්න ભેද. ඒ තුලින් අපිට යන්න බෑ ආර්යත්වේ කරා. ওই සම්මතියේ පැත්තකින් තියලා. සම්මතිය ඉක්මවාගිය පරමාර්ථය දකින්න ඕනේ. මෙන්න පරමාර්ථය තුලින් තමයි නියම බෞද්ධත්වයටපත් වෙන්නේ. තමගේ බුද්ධිය පුබුදවා ගන්න සත්‍ය ක්‍රමේ දරාගෙන හරියට හිතනවා නම් මොන ආගමක කියලා ලේබලේ කොහොම තිබුණත් එන්න පුළුවන්කමක් තියෙනවා තින්න. දැන් මේ අපිට ඕන හැටියට කියනවා නෙමෙයි සාක්ෂි ඇතුව ඔප්පු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී බමුණු ආගම දරන එක්තරා බමුණු පිරිසකේ නායකයෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. කියලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඔය කියන යථාභෝධ ඥානිය ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ යාට දැන් තේරෙනවා සත්‍ය මේකයි. හරයක් නැති ලෝක ස්වභාවය හරියටම ඇත්ත. කවුරු කිව්වත් මේක වෙනස් කරන්න බෑ. මේක තමයි යථාර්ථය. මේකෙන් මිදුණොත් නිවන. ඔය ටික තේරුම් ගත්ත. මේ නිවන් මඟ ගෙනත් දුන්න බුදු පියාණන් වහන්සේගෙදී විශාල ගෞරවයක් හටගත්තා. මම ශාස්ත්‍රීය ධර්මයේ දුන්න උන්වහන්සේ මම දැන් කොහොම අත්හරින්නේ? මම අනාථ භාවයෙන් නිදහස් කරගත්තේ උන්වහන්සේගේ ධර්මය අහලානේ මම නිදහතුනේ. ඒ ධර්මයේ මට කියා දුන්න බුදු පියාණන් වහන්සේ මට ගරු කරන්න දෙපෑද. හැබැයි මට දැන් ගිහින් ජීවත් වෙලා තින්නේ මගේ අනිත් පිරිසට. දැන් පිරිස කවදාවත් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. ගරු කළොත් එහෙම බයිනවා. බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. ගරු කරන පිරිසට දොස් කියනවා. හැබැයි දැන් මේකේ නායකයාට ඉන්න බෑ ගරු නොකර. දැන් එයා කල්පනා කළා මට හරි වැඩි. දැන් වෙනදා වගේ මගේ පිරිසත් එක්කලා කරත් බැඳගෙන මම මේ ඉදිරිය යනකොට මගේ වැඩකට බැඩ්ලා හරි බුදුරජාණන් වහන්සේ අතල මගදී මම දැක්කොත් එහෙම පිණ්ඩපාත වඩන වෙලාවක හරි චාරිකා වඩන වෙලාවක උන්වහන්සේ දැක්කොත් මං කොහොමද උන්වහන්සේට ගරු නොකර යන්නේ? ඒක මට දැන් සුදුසු නෑ. මට ඒක කරන්න බෑ. ඒසම මට ගරු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම ගරු කළොත් මගේ පිරිස මටත් බයිනවා. බුදුරජාණන් වහන්සේලා බයිනවා. දැන් මම මේකේ උපක්‍රමයක් වෙදන්න ඕනේ කියලා. එයා මොකද කරන්නේ කියන ස්වාමීනි? මෙන්න මේකයි දැන් සිද්ධි. මේ විදිහට ඔබ වහන්සේ වඩනවා දැක්කොත් දැන් මට කවදාවත් ඔබ වහන්සේට ගරු නොකර යන්න බෑ. මගේ හිත තුළ විශාල ප්‍රසාදයක් ඔබ වහන්සේ කෙරෙහි තියෙනවා. මම ඔබ වහන්සේට වැඳුමක් ගැන කියනවා. මම මේ වැඳුමකින් ඔබ වහන්සේට වඳිනවා. මට ඒක පිළිගන්න. මොකද්ද මේ වැඳුම? මගේ කට්ටියට අහු වෙන්නේ නැති වෙන වැඳුමක්. මම ඔබ වහන්සේ දැක්ක ගමන් මගේ තලප්පාව මම හැමතෙම හැඩ ගහලා බැඳ ගන්නවා. ඒ මගේ හිසේ තියෙන තලප්පාව ගැලෙවවා කියලා ඔබ වහන්සේ පිළිගන්න. මම ගැලවන්නේ. ඒක හොඳට හිර කරලා බැඳ ගන්නවා. ඊට පස්සේ හරි වරි ගහලා ටිකක් හොඳට හැඩ ගැහෙනවා. ඒ මම මගේ කරත්තෙන් බැස්සා කියලා හිතා ගන්න. ඔබ වහන්සේට ගරුත්වේ. මම මේ හරකට කෝඩුව දිගා කරනවා. ඔබ හදිසියේ දිගා වෙලා নমস্কার කළා කියලා හිතා ගන්න. ඊට පස්සේ ආයෙත් හැරයක් මම හරි වර්ගය ගහ ඉඳ ගන්නවා. ඒ මං ආයෙත් ඇවිල්ලා කරත් ඉඳගත්තා කියලා හිතා ගන්න. මම ආයෙත් හැරයක් අර තලප්පාව රත තියලා හැල ගහ ගන්නවා. ඒ මම නැවත මගේ තලප්පාව බැඳගත්තා කියලා හිතා ගන්න. මං ජක් කියලා හරකට අඟ දීලා ගමන යනවා. ඒ මං ඔබ හදිසියේ ගරු කරලා ගමන ගියා කියලා හිතා මෙහෙම নমস্কারයක් කරා කියලා හිතා ගන්න.
මේ නමස්කාරය මගේ පිරිසට පේන්නේ. මගේ පිරිස තරහ වෙන්නේ නැහැ මං එක්කලා. මම මෙහෙම නමස්කාරකින් ඔබ වහන්සේට නමස්කාර කරනවා කියලා බුදුරණාහි අනුමත කළා. දැන් වැදගත් දෙයක්. දැන් ලෝක සම්මතයෙන් ඒ බමුණ ඉන්නේ කොහෙද? අර කියන බමුණ ආගම. නමුත් එයා ඉඳලා තින්නේ කොහෙද? බුදුදහම. අනික අය අබෞද්ධ අබෞද්ධ අතර මෙයා බෞද්ධ. දැන් ලෝකයා දන්නවද? මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඒ නිසා අපිට බෞද්ධ අබෞද්ධ මේ ලෝකේ ආගම් අතරින් තෝරාගන්න බෑ. අපි හිතාගෙන මහා දැරි නරක ආගම කියන එකේ සම්මතිය. ඉන්න පුළුවන් බෞද්ධයෙක්. අපි හිතාගෙන මහා බෞද්ධයි කියලා හිතාගෙන සම්මතිය තුල. ඉන්න පුළුවන් අබෞද්ධයෙක්. දැන් බෞද්ධ අබෞද්ධ කියන වචනෙන් ගන්නකොට මේ මේ සම්මත බෞද්ධ අබෞද්ධ දෙකේ මේක තෝරන්න බෑ. අන්න ආර්ය බෞද්ධ ආර්ය අබෞද්ධ තෝරාගන්න ආර්යයන්ට ගැළපෙන විදිහට අබෞද්ධ බෞද්ධ තෝරාගන්න ක්‍රමය. දැන් මේක අපි දකින්න ඕනේ. මෙන්න මේකෙදි තමයි අපි දකින්නේ. මෙන්න සංඛාර සැපයි කියලා හිතා ඉන්නේ මෙන්න මේ අවිද්‍යාවක් උඩ. අවිද්‍යාව නිසා නිගමනය බැහැලා ඉන්නවා. ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේවා හරි සාරයි. ඒවා අසාර නැහැ. මෙන්න අවිද්‍යාවේ තීරණය. අවිද්‍යාව නිසා මේ සංකීර්ණ එකතු හිත පිළිබඳ වේවා ගත පිළිබඳ වේවා මේ තියෙන එකතු ලෝකයේ පිළිබඳ වේවා. ඕවා සාරයි කියන නිගමනයේ ඉන්න තාකල් කියන අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සාරයි කියන නිගමනයක් එනවා. යමක් සාරයි කියලා නිගමනයේ ඉන්න තාකල් ඔහුට කොච්චර වෙහෙස වුණත් මහන්සි වුණත් ඒ වෙහෙස මහන්සිය තේරෙන්නේ නැහැ. ඒක සැපක් කියලා හිතාගෙන සංසාර සැපක් කියලා හිතාගෙන කාර කරන්න පටන් ගන්නවා. සාරත්වයේ කියන ප්‍රියමනාපදී සැපයි කියන දෘෂ්ටිය නිසා හිතෙන් කයින් වචනින් ඊටනුව කටයුතු කරන්න පටන් ගත්තාම කියනවා අවිද්‍යාව පත්‍ය කරගෙන සංඛාර හට ගන්නවා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර කියන වචනේ කිව්වට ඔය ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවා. අවිද්‍යාව පත්‍යෙන් සංඛාර වෙන්නේ මොන රටාවලු අනුවද? අවිද්‍යාව නිසා මේ ලෝකේ සාරයි කියන නිගමනය දෘෂ්ටියකට වැහැ ගන්නවා. එයා සංසාරයි කියන දෘෂ්ටියේ ඉන්නවා. ਉਹ එතකන් සංසාරේ. මොන සංසාරේ කියන්නේ? ඔය සාරයි කියන දෘෂ්ටියෙන් සාරයි කියව කොටසේ යථාර්ථය දකින්න අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඔය සාරයි කියන ඒවා අනිච්චයි කියලා දකින්න දුක්ඛයි කියලා දකින්න අනාත්මයි කියලා දකින්න මෙන්න මේක තෝරා ගන්න ඕනේ ධම්ම ඖෂධය ගන්න අසාරයව නෙමෙයි බලන්න සාරයි කියන යථාර්ථය දකින්න ඕනේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජති එතනි වීසමානා නිවිසති ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. එහෙනම් අපිට තියෙන මේ තෘෂ්ණාව උපදින තැන පවතින තැන දැකලා. ඒ තෘෂ්ණාව උපදින්න හේතුව දැකලා තෘෂ්ණාව උපදින්න තියෙන හේතුව නිරෝධ කළොත් තෘෂ්ණාව නැවති ඵලයේ නිරෝධ වුණාම තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියන යථාර්ථයට එන්නේ. එහෙනම් තණ්හාවයි ක්ෂය කරන්න ඕනේ. එහෙනම් තණ්හාව ක්ෂය කරන්න නම් තණ්හාව බැඳිලා තියෙන්නේ කොහේද මොනවැද? මනවඩන රූපවල. මනවඩන ශබ්ද. මනවඩන ගන්ධ. මනවඩන රස. මනවඩන ස්පර්ශ. මනවඩන ධර්ම කියන්නේ මෙන්න මේ මනවඩන්නා වූ හය ආකාරයන් අරමුණු තුල ඒවැ තමයි මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් හිත බැඳෙන්නේ මෙන්න දුකට හේතුව තියෙන දැන් තෘෂ්ණාව හට ගන්න දැන් මෙන්න මේක දකින්න ඕනේ කවදා හරි මෙන්න මේක අසාරයි කියලා දැකනා කිසිම බුද්ධිලියෙකුට මේ ධම්ම ඖෂධ දෙන වැටෙන බුද්ධිලියෙකුට තමන්ට හෝ නිකන් සාමාන්‍ය හිතවිල්ලකින් හිතලා හෝ ප්‍රියයි මනාපයි කියන ඒවා අසාරයි කියලා දකින්න බැහැ මෙන්න මේ නිසා ආර්ය මාර්ගය අනුගමනය නොකරන කෙනෙකුට ප්‍රියමනාපියෝ අසාරයි කියලා දකින්න ක්‍රමයක් නැති නිසා ආර්ය මාර්ගයක් වැඩෙන්න විදිහක් නැහැ අයියට. නෑ ප්‍රියමනාපියෝ අසාරයි කියන එකම ක්‍රමයක් තියෙනවා මොකද්ද? ඔය ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා ඉන්නේවා අනිච්ඡද නිච්ඡද බලන්න. යමක් අනිච්ඡ නම් ඒක දුකද සැපද කියලා බලන්න. යමක් අනිච්ඡ නම් දුක නම් ඒක අත්තද අනත්තද කියලා නිගමනය කරන්න. අනේ විග්‍රහය දැන් අපි බලාගෙන යන්න ඕනේ. යදානිච්ඡන් තන්දුක්ඛන් කියලා විග්‍රහ කරලා තිනා මේ ධම්ම ඖෂධය. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා සිංහල උත්තර දෙනවා. භාෂාරීති යනවා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔහොම උත්තරයක් දෙනවා. යමක් කිව්වහම මේ ලෝකේ ආර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විතරක් නෙමෙයි අප්‍රිය අමధుර ස්වභාවය අහුවිලා නැද්ද? ප්‍රිය ස්වභාව මధుර ස්වභාව එකක් නම් ඒ වටා ගෙතිලා තියෙන අප්‍රිය අමధుර ස්වභාව 10000 ගාන. 10000 ගානක් අප්‍රිය අමధుර ස්වභාවයන්ගෙන් වට කරපු එකක් තමයි ප්‍රිය මధుර එක.
මනවලන රූපයක් හදාගන්න. එයා ඒ සඳහා වෙන සියලුම මහන්සිය. අප්‍රියයි අමදුරයි. හැබැයි මනවලන රූපය කෙරෙහි තිබෙන මායාවට වැටීම වසඟවීම නිසා අර වෙහෙස දුකක් කියලා පේන්නේ නැතිකමයි තියෙන්නේ. නමුත් විදලා තියෙන්නේ අප්‍රිය අමදුර දුකක් විහිසක්. එතකොට අපි දකින්නවා මොකද්ද? එනම් මේ ප්‍රියයි මధుරයි කියන යමක් ඇත්නම් අපි අන්නේක යථාර්ථය දකින්න ඕනේ. ඒ ප්‍රිය මధుරයක නැහැ කියලා කිව්වොත් එහෙම ධර්මයට විරුද්ධයි. ඒ එනිසා කියන ආස්වාදී ආස්වාදී හැටියටම දකින්න. නැතුව බල ඒක අහ කරලා බලන්න බෑ. හැවටෙන්න වෙනවා එතකොට. එතන ලෝක සත්‍යය අර බොරු කිව්වා වෙනවා. බොරුවෙන් ඇත්ත කරගන්න බෑ. ඇත්තම පෙන්වන්න ඕනේ. ඒක යථාර්ථයම දක්වන්න ඕනේ. එනම් ප්‍රිය මధుර එකක් හදාගන්න. අප්‍රිය අමදුර කීයක් පරිවාර කරගෙන තියනවද ප්‍රිය මధుර එක මැදි කරගන්න. අන්න අපි දකින්නේ. ප්‍රිය මధుර එක නෑ කියලා අපි එකමනිය කලේ නෑ. ලස්සන කියන ප්‍රිය මధుර එකක් හදාගන්න. මිහිරි හඬ කියන එකක් හදාගන්න. මිහිරි ගන්ධේ නැමැති එකක් හදාගන්න. මිහිරි රසේ නැමැති එකක් හදාගන්න. මිහිරි ස්පර්ශේ නැමැති එකක් හදාගන්න. අපි කොච්චර දුක් විඳිනවා. අන්න ඒක පැත්තක් දකින්න ඕනේ. ඒවා නිකන් ලැබෙන්නේ අහම්යෙන් පහළ වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඔය ලස්සන කියන, සුවඳ කියන, රස කියන, ඒ වගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන. මේ මනවරණ යමක් ඇත්නම් ඔය තුල තියෙනවා නම්. ඔය මනවරණ ස්වභාවයේ කුමක බැදිලාද, සැවිරිලාද තියෙන්නේ? මෙන්න මේක ධර්මානුකූලව බලන්න ඕනේ. දැන් කය ලස්සනයි කියනවා. ලස්සන කයක් හදාගන්න උත්සාහ කරනවා. දැන් ලස්සනයි කියන එක බැඳිලා තිබුණි. මොනවද කියලා බලන්න අන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දුන්නා හොයාගන්න. දැන් හිත බැඳෙන එකක් තියෙනවා ලස්සන. ලස්සන කයක්. දැන් ඕක ඇත්ත නැත්ත බලන්න. ලස්සන නෑ කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙන නිසාමයි ලෝක සත්‍යය ප්‍රිය මధుර වශයෙන් කිය බැඳෙන්නේ. ඒක නෑ කිව්වොත් එහෙම බොරුවක්. අන්න ඒක තමයි දුකට හේතුව. ලස්සන රූපය දුකට හේතුව කරගත්තා. දැන් ලස්සන රූපේ විග්‍රහ කරලා බලන්න. එතකොට ඇත්ත වෙන්නේ. කොහොමද බලන්න? ඔය හොඳට ලස්සනයි කියන පුද්ගලයෙක් අරගෙන කොච්චර හිත බැඳෙනවද කියලා බලන්න. කොච්චර සුන්දරද? කොච්චර ලස්සනද? කොච්චර ආස්වාදජනකද? ඇසුරු කරන් ලැබුණා කොච්චර හොඳද? නානා ප්‍රකාර අදහස් බැඳෙනවා. ඉතින් මේ ලස්සන කිව්වේ මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න. කොහෙ තියෙන කියලා බලන්න. ගලවන්න කේස් ටික අතයින් කරන්න, ලොම් ටික අතයින් කරන්න, නියපොතු ටික අතයින් කරන්න, දත් ටික අතයින් කරන්න, හවත් අයින් කරන්න, නහරත් අයින් කරන්න, ඇටත් අයින් කරන්න, ඇට මිදුලුත් අයින් කරන්න, කෑලි 32කට අයින් කරලා තව එකක් තිබුණා ලස්සන කියලා. 33 වෙනිකත් අයින් කරන්න බලන්න තියනවාද කියලා. ලස්සන එක බෙදලා බෙලා කෑලි 32කට අයින් කළා. දැන් ලස්සන කිය කී එකක් තිබුණා අපිලා. 33 වෙනි එක ඒක. ඒකත් අයින් කරන්න බැලුවා නම් කො ඒක කොහෙද තියෙන්නේ? නෑ 33 වෙනි එක අයින් කරන්න විදිහක් නෑ. 32 අයින් කරන්න ඉවරයි. ලස්සන කිනේ ඉති යතිනේ අර 32. සුබ 30 අසුබ 32. එකතු වගින් ලස්සන කෙන එකක් මතු වුණා. එහෙනම් ලස්සන කියලා දරුවියක් වස්තුවක් ලෝකෙ වෙනම තිබුණේ නෑ. මොනවද තිබුණේ? අර අසුබ 32ම අපි රවට්ටලා. ඒ අසුබ 32ම තමයි එක එක විදිහට පිහිටියේ. ඒකෙම උපමට්ටම තමයි ලස්සන කිව්වේ. ඒ වෑම හැඩේ තමයි හැඩතලයේ කිව්වේ. එහෙනම් කුණු කොටස් 32ක හැඩතලයේ දැකලා ඉතින් හරි හැඩයි. හරි හැඩ පුරුෂයා, හරි හැඩ ස්ත්‍රිය කිව්වා. අර කෑලි 32ම එක එකදී හැඩ ගහලා තිබුණා. ඒකෙම උපමට්ටම තමයි හරි පාටයි. හරි පෙනුමයි. ඒ කෑලි ටිකව. ඔය කෑලි ටික අරෙන්ද තව ලස්සන කියලා එකක් ලෝකේ තිබුණ නැහැ. මෙන්න ඇත්ත. බොරුවෙන් හැවැට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න දුන්නා. මෙන්න බලනකොට පෙන්වනවා ලස්සන කියන්නේ ආදීනව මැද්දෙන් ආදීනව තුලින් ඔප්නැං වෙලා තිබිච්ච මායා දර්ශනයක් ඇරෙන්න තව දෙයක් ලස්සන කියලා අපිට අල්ලන්න එකක් තිබුණේ. ලස්සන අල්ලා ගන්න ගියොත් අල්ලා ගන්න සිද්ධ වෙන්නේ අර කෑලි 32. අන්න අපි දකින්න ඕන එක. මේ තැනැත්තා ලැබුණේ නැහැ, මේ තැනැත්ති ලැබුණේ නැහැ, මගේ ජීවිතේත් මට එපා කීක ඉන්න තරුණියෙකුට හෝ තරුණියෙකුට කියනවා. දැන් ඕනෑමද? ඕනෑමයි. නැත්නම් වහවනවා. මැරෙනවා. මට එපා නැහැ, ජීවත් වෙලා වැඩකුත් නැහැ. පොඩ්ඩක් හිටපන්කෝ. කොහොම මොකද්ද ලස්සන? බලන්නකො රං කඳක් වගේ අර මිනිස්සයා, අර පිරිමියා, අර ස්ත්‍රිය. ඔහොම උත්තරයක් දෙනවා. ඔය රං කඳම උඹට ආපහු දෙනවා. මම සුළු දෙයක් කරනවා ඉස්සෙල්ලා බර කියලා බලපන්. ආ කිලෝ 40යි කිලෝ 50යි මෙච්චරයි ගාන කියලා ගාන කියේ.
තමයි 1 කිලෝ මාත්‍රයක්වත් අයින් කරලා දෙන්නේ. ගත්ත ඇසිඩ් ටිකක් පිටේ නාම්ලිය ඇතිලුවා මූණි අතුලට ගියා ඕන් අරන් ඵලයක්. දැන් ගනින්කෝ. දැන් මූණ දිහා බලුවා මලයකා වගේ මලයක් සෙනේවා. හම පිටිලා. දැන් මොකද කරන්නේ? කිරලා බලපං. රංකන්ද. බැලු බරඩුද? නේ රංකන්ද එහෙම තියෙන අරන් ඵලයක්. දැන් ගෙනියයි. දැන් මෙච්චර කාල රංකන්ද කියකි තිබෙන්නේ නිගමනේ දුන්නේ මොකක් නිසාද? අර හංකඩේ තිබිච්ච මූණේ හංකඩේ තිබිච්ච උපමාත්ලම් පැහැයක් නිසා. එන ඒක මොකේද තිබුණේ? අර හංකඩේමයි. අන්න බුදුරන් අහන්සේ පෙන්නා දුන්නේ මෙන්න මේ ක්‍රමයට බලන්න මේ මිනිහා රැවටිලාද නැද්ද ඉන්නේ. මේ ලස්සන කියන්නේ රැවටීම කරේ ඇත්තකටද? මෙන්න මේක බලන්න. ওই ලස්සන කියන එකෙන් හවට්ලා වට කළා තිබුණේ කුණු ගොරද්ද හොඳ එකක්ද? හොඳ එකක් කියලා හැංගිව්වේ මොකක්ද? ඔන්න මායා දර්ශනේ මත් උනහම බුද්ධිලයට පේන හැටි. එයා ඒ බුද්ධිලයා ඊට පස්සේ උස්සගෙන ගිහිලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එයාට මොනවා කිව්වත් ගන්නෑ. ඒ ලස්සන කියන මායාවෙන් අතිවිච ආදීන ඔක්කොම වහලා. එයා ගිනි තියෙන මොකද්ද? උදේ ඉඳන් හැය වෙනකන් කුණු පිට කරන කුණු කඳා. දැන් මොකද කරන්නේ? නාන්ද සුද්ධ වෙන්න මෙන්න සබන් දෙනවා. උදේ ඉඳන් හැය පිට වෙනකන් ගඳ පිට කරන කුණු කඳා. හොදා ගන්න. ආ මේ සුගඳටි උලා ගන්න. ඒකත් ගිහින් දෙනවා අමතර. උලා ගත්තට පස්සේ ඉබල බල ඔයා හරි සුවඳයි. දැන් අපි හිත මායාවේ කොච්චර හවට්ටගෙන. පිටින් ගාව සුඳේ පැටික උලා බැලුවා උරලා බැලුවා නම් එහෙම සුව ඒ සුවඳ නෑ දෙන්නේ. මේ සෙන්ට් එක හරි සුවඳයිනේ කියන්නේ නැතු. ඒක ඇඟේ ගාලා බලලා ඉන්න බලා ඔයා සුවඳයිනේ කියන්නේ. ඇත්ත මොකද්ද? අනේ කල්පනා කරලා බලන්න මේ ඇත්ත ඇති ආකාරයෙන් බලන්න. බුදුබණ කියන්නේ පොතේ තියෙන එක නෙමෙයි විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරලා ඇත්ත දකින්න ඕනේ. මෙන්න මෙහෙම දකින්නට අපිට පේන අපි කොච්චර මායාවක හැවටලාද මේ ඉන්නේ. ඇද කුද්ද තියෙන ඇඟි මගේ ඇඟට නම් මේක හරියන්නේ නැහැ. මෙන්න මේ ඇඳුම නම් මගේ අර හොඳට මැච් වෙනවා. එහෙම කියලා මොකද කරන්නේ? ඇඟට ගැලපෙන ඇඳුම කියලා ඇඳුමක් අරගන්න. අර ඇද කුද්ද ටික ඇඳුමේ වැහිලා ගියාට පස්සේ දැවේ ඇඳුම නම් ඔයා හරි ලස්සනයි. දැන් ඇඳුම ඇඳුමේ ලස්සනද බැලුවේ පුද්ගලයා ආරෝපණය කළා පුද්ගලයා ලස්සනයි කියලා හිතාගත්තා. අනේ ඇඳුමෙන් ඔප්ලංගව ගත්ත කන කරාබර වලින් ඔප්ලංගව ගත්ත සුවඳ ගාගත්ත වර්ණයේ ගාගත්ත හැඩ ගාගත්ත පිටින් උල ලවුල් අරගත්ත එකට දැන් ඉතින් අපි රැවටිලා මෙයා හරි ලස්සනයි කියලා බැස දිගමනේ කරා. දැන් මේ අපි ඉතින් අපි රවට්ටා ගත්තා. ඇත්ත උතර නැහැ. මෙන්න ලස්සන කියන මායාව මායාවක් හැටියට බලන්න. ඉන්ද්‍රජාලයක් වාගේ. ලෝක සත්‍යය රවට්ටනවා. රවට්ටලා මොනවද ලෝක සත්‍යය අල්ලා දාන්නේ මොකේද? ওই කුණු ගොඩට. ඒ කුණු ගොඩ ගත්ත තැන් පටන් ලස්සනේ මුවාවේ ලස්සන රැවටිලා ඒක ගත්ත තැන් පටන් ඔහු මොකද කරන්නේ? අරන් තියෙන්නේ මොකද්ද? ගඳ ගහන එකක් ඒ නිසා හොදන්න ඕන. ජරාවෙන එකක් ඒ නිසා සුද්ධ කරන්න ඕන. දිරාපත් වෙන එක කන්න දුන්නේ නැහැ නම් පෝෂණය කරලා එන නිසා අවශ්‍යම දේ දීලා පෝෂණය කරන්න ඕන. ලෙඩ හැදෙන එකක් ඒ නිසා වේද දෙන්න ඕන. ඔක්කොම කරලා දුන්නා හදාගෙන හිටියත් අර මායාව ගෙවිල යනවා. කුණු ගොඩ ඊට පස්සේ කරගහ ගන්න ඕන. දැන් නීතිය රහුව වෙලා, ප්‍රයන්ට අහු වෙලා. වෙන බාහිර හිතවත්කමට අහු වෙලා. මොනවා කරන්නද ලස්සන හිඳ ඒ කාලේ ගත්තා මං ගියා. දැන් බලපුවාම අරු 5යි 10යි ගියේ. දැන් ඒකගේ හැටි මේකගේ හැටි. අනේ වෙච්ච දෙයක්. දැන් මොනවා කරන්නද? නීතිය අර පැත්තෙන් හිර කරලා තියෙනවා හොඳට. යුක්ති ධර්මයේ කියලා එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳට. ශිෂ්ටාචාරයේ කියලා එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳට. දැන් ශිෂ්ටාචාරය නිසා නීතිය නිසා අර කියන ධර්මයේ නිසා ඉන්නවා මිස ලස්සන හිඳ ඉන්නවා. නෑ ලස්සන තමයි කොටු කරලා දුන්නේ. කොටු කරගන්නකන් ලස්සන තිබුණා. කොටු කරලා දුන්නාට පස්සේ ඒක ගියා. එන ලස්සන කියන්නේ කීනෙන් ගෑස හොදක් වා කියලා දකින්න කිව්ව ඕක. අන්න මේ ලෝකේ අපි මායාව දකින්න ඕනේ. මෙන්න දුකට හේතුව. දුකට හේතුව සාරද අසාරද කියලා බලන්නේ. දුකට හේතුව කියන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය අපි මොනවර්ථ කොටු කරන්නේ? අහාර වූ දුක් ගොඩකට කොටු කරලා දමනවා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නැති මායාව. නෑ මායාවේ තිබෙන ස්වභාවය එකක් නා. ආස්වාද එකක් නම් ආදීනව දහසක් ඔකේ වට කරලා තියෙනවා. ඔය ආදීනව දාහ සිහි කරන්න පටන් ගත්තා නම් අන්න වහදාපු මත්පැන් බීදුරු වගේ දකින්න. මත්පැන් වල ආස්වාදේ තියෙනවා වහදාපේක බොන්නේ. ආසාද මායාව තියෙනවා. ආසාද මායාවට හැවැරිලා අර දුක කරගහන්නේ නැහැ. අන්න ඥානවන්තක. ඉතින් කවුරුවත් කිව්වේ නැහැ මේක එපා කියලා දැන්. දැන් බුදුදහම නිගරු කළා හරියනවද? බුදුදහම දුක පෙන්නාගම කියලා. නැහැ බුදුදහම දුකට හේතුවක් පෙන්නපු ආගම. දුක විතරක් පෙන්වන්නේ නැහැ. දුක නිරෝධ කරන එකත් පෙන්නපු එක. දුක නිරෝධ මාර්ගයත් පෙන්නපු එක. එහෙනම් බුදුදහම කොච්චර සාහනදායි. දැන් බුදුදහම දුක පෙන්නාගම කිව්වොත් යථාර්ථය දන්නේ නැති අය කියන කතාවක් වෙනවා. මෙන්න අපි දකින්න ඕන දැන්. එහෙනම් මේ විදිහ එක දෙයක් මේ අරගත්. හරිම සුවඳයි. හරි ප්‍රණීත සුවඳක් දෙන පත්තිගාන. අවිර ගෙනත් දෙනවා. දැන් ගෙනත් දුන්නාට පස්සේ අපි කියනවා.
පොඩ්ඩක් ඔක ඇල්ල තියහංගු හුඟක් සුවද හුඟක් වටිනවද කීයක් දීලා කෑවක් ගන්න බං අවල් හොටලි හරිම රහයි හරිම සෝදායි කෑම එන එකකින් කෑම එකක් කරා වරින්ගු තිබ්බා වරුවක් තියලා අරගෙන ගණින්කෝ බලන් දරක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයකෝ අප්පා පිල්ලු ගැද ගන්නවා මේක පිල්ලු වෙලා එනාර බත් පිඟාන දිවිච රොඩ දැන් එපා වෙලා එනාර පිල්ලු බඳ ගහව බත් පිඟාන කිරලා බැලුවොත් එහෙම කිලෝ එකක් නම් තිබුණේ කිලෝ එකම තියෙනවා හැබැයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ එක අතුරු දහන් වෙලා එනං ගෑවිලා තිබිච්ච ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තිබුණා ඒ තුල ඒක අල්ලා ගන්නකන් ඒක භුක්ති විඳිනකන් විතරයි ඒ මායාව තිබුණේ අල්ලා ගත්තාට පස්සේ භුක්ති විඳලා පස්සේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් අල්ලාගෙන තියෙන්නේ මොකද්ද වැඩ කර නැති නිසාර ගොඩක් ආ නිසාර ගොඩකට කොටු කරන්නේ ගාලා තිබිච්ච මායාව තමයි අර සුවද කිව්වේ අන් ලස්සනේ හැටි සුවදේ හැටි රසේ හැටි දැන් මෙන්න මේ ආකාරයෙන් මේ හිතර දුකට හේතු වන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හැම වෙලාවෙම බැදිලා තියෙන්නේ හැඳිලා තියෙන්නේ සත්වයා කොටු කරන්නේ කොටු කරා වෙලාවෙ මොකද වෙලා තියෙන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගිලිහිලා යනවා හැබැයි කොටු වෙච්ච එකෙන් මිදෙන්න බැහැ මේ නිසාම තමයි ලෝක සත්වයා පවට කොටු කරන්නේ අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නිසාම මොන තාලින් හරි මං අයිති කරගන්න මගේ කරගන්නවා මම කරගන්නවා ඒ තත්ත්වෙට මං පත් වෙනවා ඒක මගේ කරගන්නවා අන්න මායා දර්ශනයේ සහ තව මුලාවකින් එහාට ගෙනිච්චා මත් කළා මත් කරලා මොකද කරන්නේ අයිතුකමකට අසාධාරණ ක්‍රියා සත්‍යය පිළිඹුවා. අයිතුකමෙන් අසාධාරණ මොකද වෙන්නේ? මහා පාපයකට කරගහගත්. තත්පරය තුල ඇති කරගන්න පාපයේ ගවන්න අවුරුදු කල්ප ගාණක් යනවා. මට විරුද්ධයි මගේ ප්‍රියවරාපේට විරුද්ධ එක. මේකට විරුද්ධ හටන් කරන එක. මුට ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. අහුවෙච්ච නමක වරන. ගත නිගමනය. මං භාර්යාවක් ගෙනාවා. මං ස්වාමිපුරුෂයෙක් එක්කලා ගියා. මේ තැනත් අහුව මේ තැනත් එක පැහැර ගන්න හදනවා. හැබැයි හොඳ වැඩක් කරන්නක අහුවෙච්ච අය කොයිලිය හරි දෙනවා කිට වහ ටිකක් දෙනවා කර වහ ටිකක් ගානවා පොල්ලකේ මැරෙන්නේ බස බැස නිගමනි නිගමනි දැරි වුණා නම් මොකද වෙන්නේ තත්පරයයි ගියේ පොල්ලෙන් ගහලා මරන්න ප්‍රාණගත පාප කර්මී ගෙවන්න කොච්චර කල් තියෙන කරගත පාමේ පාපයෙන් හටගත්ත දූෂිතාවයේ ගෙවන්න හතර අපාගත වෙලා කල්ප කාලාන්තරයක් යන්න එහෙනම් තත්පරය ඇතුළේ මායාවට අහුකලේ මොකක් නිසාද අර ප්‍රිය ස්වභාවයට මధుර ස්වභාවයට විරුද්ධව ආපු එකට මං ඉඩ දෙන්නේ නැහැ. බැස තරඟේ. මත් වෙලා ආයුක්තියක් අසාධාරණයක් කළා. එහෙනම් ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හිතේ බැඳිලා හැඳිලා තිබුණේ නැත්නම් ඔබ අතින් අර ප්‍රාණඝාතය කෙරෙනවද? කෙරෙන්න හේතුවක්. හොරකමක් කෙරෙනවද? සුරාවා සූදුව දුරාචාරය බොරුවෙන් හැවටීමක් කෙලෙමින් බිදවීමක් කරන්න හේතු තියෙනවද? දස අකුසලයෙන්ම කරන්න තියෙන හේතු ඔක්කොම හැදිලා තියෙන්නේ මොකද්ද? ඔන්න ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා කරන මත්වීම. මෙන්න ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ප්‍රිය නෑ මధుර නෑ කියන්නේ නැතුව ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා අපිට කොයිතරම් ආදීනව ඇති කරනවද ඒක අපිට කොච්චර අවැඩ ඇති කරනවද අපිට යහපතක් වෙන්නේද ඔය පෙනී සිටින්නේ නේද අපි රවටන මායාව මෙන්න මේක දකින්න ඕනේ ඇම ගහලා බිලීකොක යමර පස්සේ මාළුවා ඇම නිසා ගිලිනවා බිලීකොක බිලීකොක විතරක් දැමනම් කවදාවත් ඒකට ගහන්නේ නෑ බිලීකොක වහලා පිටින් ගහපු ඇම නිසා ඇමට ආසාවේ ඒකට ගහපු මාළුවාට බිලීකොකේ පැටලෙන්න වෙනවා බැරිලා හරි මාළුවේ දන්නවා නම් එහෙම මාව කොටු කරන බිලීකොක්ක ගහලා මේ ඇම තියෙන්නේ කියලා එහෙම මාළුවා කවදාවත් අර ඇම කණ්ඩ යන්නේ නැහැ මෙන්න මේ වගේ ලෝකයේ බිලිබාන ඇම පහක් තමයි මනවරණ රූප මනවරණ ශබ්ද මනවරණ ගන්ධ මනවරණ රස මනවරණ ස්පර්ශ කියන්නේ ඔන්න ඔය ඇම ගහලා දාලා තියෙන බිලීකොක්ක තමයි මේ ලෝකේ හැම වෙලෙම තියෙන්නේ අහුණාම කොටු වෙනවා මෙන්න මේක නුවණින් විමසලා තේරුම් ගත්තාට එයා දකිනවා ලෝකයේ ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද අසාරයි කැමැතිසේ නැහැ ඒ ප්‍රිය ස්වභාවයට මధుර ස්වභාවයට කැමැති හැබැයි කැමැති වෙන්නේ මොකටද නිරූපද්‍රිතව කරදරයක් නැතුව භුක්ති විඳින්න නම් ලෝකයේ තුල ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන්නේ මොකද්ද අපිව කොටු කරන්න තියෙන හැමක් නා කොහෙද අපි කැමැත්තේක ඉඳුවෙන්නේ අපි ඉච්ඡා වශයෙන් කැමැති වශයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණා නම් අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දින යමක් ඇත්නම් කැමැතිසේ නැහැ. ඉච්ඡසේ නැති නිසා අනිච්චයි කිව්වා. ඉස්තිරි නැති නිසා කියලා ගත්ත ගාම මොකද වෙන්නේ? අපිට යථාර්ථය වැටහිලා නැහැ. ඒකේ ආදීනවේ ඒකෙම දකින්න ඕනේ. දැන් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආදීනවේ ඒකෙම දකින්න ඕනේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඉස්තිරි නැති හිඳයි මට එපා වෙන්නේ කිව්වා නම් එහෙම. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය දැකලා නෙමෙයි නිගමනය කරන්නේ. ඒක ඉස්තිරි නැති නිසා. ඉස්තිරි නැහැ කියලා ගත්තාම ප්‍රිය යම් කිසි දෙයක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය වැටහෙන්නේ නැති නිසා
ඒක ඉස්සිරි නැත්නම් තව එකක් පස්සේ යනවා. ගන්නවා නිගමනේ. ඒක ඉස්සිරි නැති හින්දා තව එකක් පස්සේ යනවා. ඕකෙන් තමයි සසර ගමන හැදිලා තියෙන්නේ. ඉස්සිරි නැති හින්දා තව එකක් හොයන හින්දා. එහෙනම් ඉස්සිරි නැහැ කියන එක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ අත්හරවන්න බල බල දරන්න පුළුවන් වචනයක් නෙමෙයි. එහෙනම් මොකද්ද වෙන්නේ? කැමැති හේනේ. කැමැති හේ නැත්නම් තව එකක් අල්ලන්න විදියක් නැහැ කැමැති හේ තියෙන එක අර හොයන්නේ නැති නිසා. ඉස්තිරණ නැණ ඉස්තිරණ නැති එක නල ආස්වාදය ඇරෙන්නේ නැති නිසා ਉਹ වෙන එක පස්සේ යනවා. යන්නේ අනේක කැමැති හේ නැහැ කියලා දැනගත්තොත් ඒකෙම ඒකේ යථාර්ථය දැනගන්න. අන්න වැහිලා තියෙන තැන. යමක් කැමැති හේ නැද්ද? ඒක දුකයි. යමක් ඉස්තිරණ නැද්ද? ඒක දුකයි කිව්වොත්. ලෝකේ කොච්චර ඉස්තිරණ නැති වුණත් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තියෙන අවිද්‍යාමානය. අප්‍රිය අමధుර දේවල් ලෝකේ විද්‍යාමාන වෙනවා. යමක් ඉස්තිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අර අප්‍රිය අමధుර ස්වභාවය ඉස්තිර නැත්නම් ඒකත් දුකද? අංශභාගය හැදෙනවා, පිළිකාව හැදෙනවා, ඒකත් යමක් කියන එකයි. යමක් ඉස්තිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අංශභාගය පිළිකාව ඉස්තිර නැත්නම් ඒකත් දුකද? කොහොම ධර්මයට ගැලපෙන්නේ? කොහොම ධර්මයට බහයි? කොහොම විනයට බහින්නේ කොහොමද? ධර්මයට බහා හිටියේ නැත්නම් කොහොමද විනයට බසව ගන්න? ධර්මයට බහා හිටියොත් කාරණා ආකාරණ හරියට තේරුම් අරගෙන ඊට අනුව පිළිපදිනවා. එතකොට වීදී. නෑ විනය නගන්න නම් ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. ධර්මයේ දැකෙන දිහාකල් විනය නගන්න විදිහක් නෑ. ධර්මයේ දකින්න ඕනේ. ඒ නිසා කියනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යෝ විනයං පස්සති සෝමං පස්සති කියලා දේශනා කළේ නෑ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධම්මෝච යතා ධම්මෝ යතාතෝ තථාපටිපත්ජී තබ්බං. හැම වෙලෙම ධර්මයයි මුල් කළේ. විනය මුල් කළා කතා කළේ නෑ. ඔය හැමතැනක පේනා තියෙන්නේ ධර්මයේ දකින්න ඕනේ. ධර්මී දැකේ නැත්නම් ඔබට විනයක් කෝරා ගන්න බෑ. ධර්මී දැකන ධර්මයෙන් දැකන මේක වැරසහිතයි, මේක අවැරසහිතයි. මේක දරන්නේ මෙන්න මේ වදු වැරසහිත දෙයක්. මේක මෙන්න අවැලක් දරන එක. මෙන්න මේක දකින්න. දැක්කට පස්සේ අපි නිගමනය කරනවා යමක් නිසා අවැල නම් ඒක නොකල යුතුයි. යමක් වැරසහගත නම් ඒක කල යුතුයි. නොකල යුතු හැටියට දැනගෙන අතාරිනවා. කල යුතු හැටියට දැනගෙන ක්‍රියාත්මක වෙනවා. අන්න විනේ. නෑ ඔය කියන විනේ විස හදාපු විනයක් අපි දන්නේ කොහොම? ඒක විනයක්ද නැද්ද කියලා. විනය විනය හැටියට දකින්න නම් ධර්මයේ ධර්මයේ හැටියට දකින්න ඕන. ධර්මයේ ධර්මයේ හැටියට දැක්කහම විනය එතනම මතු වෙනවා. මෙන්න මේක කියන අභි විනේ. ඔය හැඟවිලා තියෙන ධර්මයේ තමයි අපි දකින්නේ අභි ධර්මයේ. හැඟවිලා තියෙන හිඳ දකින්න බෑ. හැඟවිලා තියෙන ධර්මය මොකද්ද? දහසක් ආදීනව හැඟවිලා. හැඟවිච්ච දහසක් ආදීනව මතු කරගන්න පුළුවන් වුණා නම් ධර්මයේ තුලින් ධර්මයෙන් අභි ධර්මයට ආවා. එතකොට ඔහුට දකින්න හැම වෙනවා මෙච්චර කාල සම්මත කරගත්ත පදයක හිටියට විනයක් කියලා හදාගත්ත එකේ හිටියා මිසක් අභිවිනේ තිබුණේ නැහැ. අභිධර්මයේ මත වේලාට පස්සේ අභිධර්මයේ තුලින් දකින්නවා. අභ්‍යන්තරයේ තිබිච්ච ධර්මයේ තුලින් මෙන්න දහසක් ආදීනවා. අභිධර්මයෙන් දැක්ක. එහෙනම් මම ගන්න තීරණේ මොකද්ද? පිළිපදින්නේ මොකටද? ඒ පස්සේ තව තවත් ගියෝ මං අනාතයි. ඒක අත්හැරියොත් නාතයි. අනාත දැක්ක අනාත හැටියට නාත දැක්ක නාත හැටියට. අන අනාත නාත දැකනන් කියන බුදුන් දැක්ක. කවුද අනාත නාත කියන්නේ? අපපටිම බුදුන්. අනාතනාත ප්‍රතිමාවක් නැහැ. බුදුන්ගේ ප්‍රතිමාවක් නැහැ. බුදුන් කියන්නේ අනාතනාත. අනාතනාත හැටියට දැකන, නාතනාත හැටියට දැකන. ඔහු අනාත දැකලා තියෙනවා, නාත දැකලා තියෙනවා, අනාතනාත දැකන බුදුන් දැක්කා. බුදු දැකන ධර්මයේ දැක්කා. ධර්මයේ දැකන බුදුන් දැක්කා. මෙන්න බුදුන් දකින්න හැටි. එහෙනම් ධර්මයේ තුලින් අපි දකින්න ඕනේ මෙන්න අනාත දෙයක්. අනාතයට පත් කරන ආදීනව, දහසක් ආදීනව. ආස්වාද නැමැති මායාවකින් වහලා අපි රවට්ටනවා. මෙන්න හැඟවි අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ධර්මයේ මෙන්න මේක මතු කරගන්න පුළුවන් වුණා නම් එදාට කිව්වා අභිධර්ම ධර්ම විසුණු හිටියා කියලා බුදුරණන් වහන්සේ වැඩි ඉන්න කාලේ. එන අභිධර්මයේ කියන්නේ විනය සූත්‍ර අභිධර්මයේ කියන්නේ ඒ ත්‍රිපිටකයේ ඒක ධර්මයේමයි. ඒක ධර්මයේ තුල තියෙන විශේෂ කොටස නිසා ඒක අභිධර්මයේ කිව්වා. අවබෝධ කරගන්න අභිධර්මයේ එකක්. ඔය ධර්මයේ තියෙන විශේෂ කොටස අභිධර්මයේ කියන්නේ තව එකක්. දැන් බුදුරණන් වහන්සේ වැඩි ඉන්න කාලේ අභිධර්ම දේශනා කරන විසුණු වහන්සේලා හිටියා කිව්වේ මොකද්ද? ඔන්න ඔය හැඟවිලා තියෙන ආදීනව මතු කරලා පෙන්වන්න පුළුවන් දක්ෂතාවයෙන් ඉඳලා හිටියා. ඒ අරික අවිතරබතර වික්ෂුණ හන්තේලා මෙන්න જાතිය මෙන්න જાතියේ හේතුව මෙන්න જાති නිරෝධේ මෙන්න જાති නිරෝධ මාර්ගය හරි ආකාරව විග්‍රහ කරලා දෙනවා. අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ආදීනව පෙන්ලා જાතිය හැටි පෙන්නනවා. නැවත් ඒකට මොකද කියන්නේ? જાතියද දුකයි කියලා જાතිපි දුක්ඛා කියලා තේරුවාද? જાතියද දුකයි. පාසා නිරුක්ති අනුව જાතියද දුකයි කියලා තේරුවා જાතිපි දුක්ඛා කියන්නේ. දැන් ඇත්ත බලාපුවාම නුවන්ට ගෝචර වෙනවද? අර ප්‍රියමනාප ස්වභාවයක් ඇති જાති තියෙනවනම් ඒ ප්‍රියමනාප ස්වභාවයේ දුකද? ඒක දුක නෑ.
ඒක නිසා තමයි සත්වයා ඇලින්නේ. එහෙනම් මොකද වෙන්නේ? ජාති අපි දුක්ඛා ජාති පි දුක්ඛා. අපි ජාති දුකයි. ජාති අපි කියන එකයි වදින ජාති පි කියා. ජාතිය ද කියන අර්ථයනේ මේක භාෂා නිරුක්තිය. පද නිරුක්තියක් තියෙනවා පද නිරුක්තිය දකින්න ගන්න ධර්මයේ තෝරන්නක. ජාති අපි දුක්ඛා ජාති පි දුක්ඛා. අපි කියන්නේ අපි ඉරියාවෙන් අපි හොයාගන්න ඕනේ. පි ඉරියාව ප්‍රියාව. අපි ඉරියාව අප්‍රියාව. අන අපි කියන වචනේ පෙන්නේ මොකද්ද? අප්‍රිය සහගත බව. ජාති අපි කියන්නේ අප්‍රිය ජාති. අපි ජාති. අප්‍රිය ජාති දුකයි. දැන් මේකට කිසිම තර්කයක් වාදයක් ගේන්න බෑ. අපිට දුක දෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති දුක දෙන්නේ නැහැ. ජාති කියන පොදු නම ගත්තහම මේකේ ප්‍රිය ජාති තියෙනවා ඒවට හිත ඇලෙනවා. අප්‍රිය ජාති තියෙනවා ඒවට ගැටෙනවා. ජාති දෙක ආකාරයි. කොරස ප්‍රිය ජාති කොරස අප්‍රිය ජාති. මේ සියලුම ජාති දුකයි කිව්වොත් එහෙම ලෝකයා ගණන් ගන්නේ නැහැ. නෑ අප්‍රිය ජාති දුකයි. ජාති වල අප්‍රිය ජාති තියෙනවා. එහෙනම් ජාති කියන්නේ මව කුසෙන් බිහි වෙන ඒවා විතරක් නෙමෙයි ජාති කියන්නේ. ජාති විවිධාකාරය අප්‍රමාණයි. ලෝකේ හටගත්ත හැම එකක්ම හටගත්තට පස්සේ හටගත් ඒවා ජාති. මෙනි ජාති තෝරා ගන්න ඕනේ. ජාති කුඩා ජාති තියෙනවා මහා ජාති තියෙනවා. කුඩා කුඩා ඒවා හැදිලා හටගත්ත මහා ජාති තියෙනවා. ලොකු ලොකු ගොඩවල් වලට ඒ සම්මත තියා ගන්නවා. කුංචි පුංචි ගොඩවල් වලට ඒ මට්ටමේ සම්මත තියා ගන්නවා. කෙස් ජාති, ලොම් ජාති, නියපොතු ජාති, දත් ජාති, හන් ජාති, නහර ජාති, ඇට ජාති, ඔය ජාති වචනේ අදත් අපි ළඟ භාවිතා වෙනවා. ඔය ඔක්කොම ජාති, ගස් ජාති, ගල් ජාති, වැල් ජාති, පස් ජාති, ඔය ජාති තමයි ඔක්කොම. සජීවී ඒවා තියෙනවා, අජීවී ඒවා තියෙනවා. ඔක්කොම ජාති. මේ ජාති අතර ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. ওই જાતિලින් ප්‍රිය જાතියක් આવොත් මිනිහා සුවයි කියලා ගන්නවා. අප්‍රිය જાතියක් આવ ගහම දුකයි කියලා ගන්නවා. මෙන්න අපි දකින්න ඕනේ ඉස්සෙල්ලා මේක. જાති වල වෙනසක් තියෙනවා. සියලුම જાති දුකයි කිව්වොත් එහෙම ලෝකේ දුකයි කිව්වහම බුදුරන් වහන්සේ ඇයි මොඩේ එහෙම කිව්වේ කියලා බුදුරන් වහන්සේ අහුවනේ. ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැහැ නම් ලෝකේ සත්‍යය ඇලෙනවද? අප්‍රිය අමధుර ස්වභාවයක් නැහැ නම් ලෝකේ මිදෙනවද? මේ දෙකම විද්‍යාමානයි. එහෙනම් જાති වල ওই දෙකම විද්‍යාමානයි. ප්‍රිය જાති තියෙනවා, අප්‍රිය જાති තියෙනවා. එහෙනම් ප්‍රිය જાති දුකයි කිව්වොත් පිළිගන්න හේතු නැහැ. අප්‍රිය જાති දුකයි. ප්‍රිය જાති දුකට හේතුවයි. අන දුකයි දුකට හේතුවා જાති වලින්ම දකින්න ඕන. ප්‍රිය જાති දුකට හේතුව. ප්‍රිය જાති නිසා අල්ලන්න ගියාම අහුවෙන්නේ අප්‍රිය જાති. ප්‍රිය જાති එකක් අල්ලන්න ගියාම දහසක් අප්‍රිය જાති වලට කොටු වෙනවා. එහෙනම් අප්‍රිය જાති අතරින් මයි ප්‍රිය જાතියත් මතුවෙලා පේන්නේ. ඒ ප්‍රිය જાතිය සැපසහගත නිසා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුත් නිසාම තමයි ලෝක සත්‍යය අල්ලා ගන්න ගියාම අප්‍රිය જાති වලට කොටු වෙන්නේ. හැම ගහන්න ගියාම පිළි කොකට කොටු වෙනවා වාගේ. ප්‍රිය જાති අල්ලන්න ගිහිල්ලා අප්‍රිය જાති වලට කොටු වෙනවා. අප්‍රිය જાති දුකයි ප්‍රිය જાති දුක නැහැ. ප්‍රිය જાති දුකට හේතුවයි. එහෙනම් જાති තුලම විද්‍යාමාන වෙනවා දුක සහ දුකට හේතුව. අන්න අපි දෙකම දකින්න ඕනේ. ඒක දැකේ නැත්නම් අපි බොරුවට රැවටෙනවා. යථාර්ථවත් ඇත්ත ගන්න දන්නේ. එයා බොරුවට හැවටෙන එක බුදුදහම නෙමෙයි. බුදුදහම කියන්නේ හැම දෙයකම හරි ඇත්ත දකින්න ඕනේ. නැ ප්‍රිය જાති දුකට හේතුවයි, අප්‍රිය જાති දුකයි. අන් જાති අපි දුක්ඛා. අප්‍රිය જાති දුකයි. ජරා අපි දුක්ඛා. ජරා කියනකොට දිරා යන ඔක්කොම ජරා. එහෙනම් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුත් ඒවා දිරා යන. අප්‍රිය අමధుර ඒවා දිරා යනවා. ඒ සෑම જાති වලටම දිරා යාම උරුමයි. ලෝකේ යම් જાතියක් හටගත්තද ප්‍රිය જાති මధుර જાති වේවා අප්‍රිය අමధుර જાති වේවා මේ ඔක්කොම ජරාවටපත් වෙනවා. එතකොට ප්‍රිය જાති ජරාවටපත් වෙනවා නම් අපි ඒකට දුක් වෙනවා. අප්‍රිය જાතිය ජරාවටපත් වෙනවා දිරා යනවා. ඒකට දුකද? යම් කිසි જાති වශයෙන් අපි උපමාවක් වශයෙන් ගන්නවා. ගමක ඉන්නවා මහා දාමරිකි. සල්ලාලි. බේබද්දි. ගමටම එපා කරපු එකේ. මේක හොඳට හයි හත්ති ඇතුව ඉන්නවනම්. ගමේ මිනිහෙකුට පාට යන්න බෑ, දොට බහලා යන්න බෑ. ගහනවා, බයිනවා, හිංගි කරනවා, කලාවලා ගන්නවා. නොඑක් හිංගි හිංසා කරනවා. දැන් මේ දාමරික જાතියක් අපි දැක්කා. අපි ප්‍රිය જાතියක් නෙමෙයික අප්‍රිය જાතියක්. අපිට දුකගෙන දෙනවා. දැන් ඔය දාමරිකයා දිරන්න පටන් ගන්නවා, වැහැරෙන්න පටන් ගන්නවා. ලෙඩක් හැදිලා හරි
අසනීප එකක් මොකක් හරි වෙලා හරි වයස ගිහින් හරි දැන් මේක වැහැරලා මේකට දැන් හැරමිටිය යන්න වෙලා දැන් අර ගමේ හිටපු මිනිස්සු දුකද අනේ අර අපිට දාමරිකකම් කරපු අපේ යනකොට පාරින්නට මග රැකලා ගහපු අනේ බලන්නකො හැරමිටියක් අරන් දැයි යන්නේ අපිට හරි දුකයි කියනවා යන්තම් ඇති දෙයියෝ බැලුවා වාගේ ඕකට ලෙඩක් හැදිලා හරි පැත්ත වැටලා ගියකන් අපි වේරුණා සතුට වෙනවනේ එන සියලු ජරා ලෝක සත්‍යය දුකද එහම මේ ජරාවල තියෙනවා ප්‍රිය ජරාවක් තියෙනවා අප්‍රිය ජරාවක් තියෙනවා ප්‍රිය ජරාව ලෝක සත්‍යයට ප්‍රිය දේ ජරාවට පත් වෙනකොට නම් දුකයි අප්‍රිය දේවල් ජරාවට පත් වෙනකොට ඒක දුක නෑ එහෙනම් අපි අප්‍රිය කරන්නේ මොන ජරාවට ප්‍රිය දේවල් ජරාවට පත් වෙන නම් අපි ඒක ප්‍රිය කරන්නේ නෑ මේ ජරා අපි දුක්ඛා ජරා අපි දුක්ඛා අප්‍රිය ජරාවක් තියෙනවා අපිට යම ප්‍රිය නම් මధుර නම් ඒක ජරාවට පත් වෙනට අපි කැමති නෑ මෙන්න අප්‍රිය ජරා ලෝකේ ප්‍රිය ජරාවක් තියෙනවා අපිට අවැඩ කරනවා නම් අපිට හිංගි හිංසා කරනවා නම් ඒක ජරාවට පත් වෙනකොට අපිට ඒක දුක නෑ එහෙනම් අපිට දුක දෙන්නේ මොනවද අපි අප්‍රිය කරන දේ ජරා